ඉරුදිනාට සුබ සන්ධ්‍යාවක්. දවසේ විගණනය සම්බන්ධයෙන් අපි කතා කරන විගණනේ ප්‍රධාන මාතෘකාවකට එනවා විගණන ප්‍රමිතත් එක්ක. ඒකේ ටියුට් එක මම එවලා තියෙනවා ඔයාලට. අපි අද පටන් ගන්නවා විගණනයේදී විගණන ප්‍රමිතත් එක්ක අවදානම් තක්සේරු කිරීම හා විගණන ක්‍රියාවලිය. ඒක ටිකක් වැදගත් මාතෘකාවක්. නිරන්තරයෙන් ප්‍රශ්න අහන මාතෘකාවක්. ඒ වගේම ටිකක් අපිට ඇත්තට සාමාන්‍යයෙන් අපි ඉගෙන ගද්දි කතා කරද්දි ටිකක් අර මොනවද අපි කියන්නේ ලස්සන නැති එහෙම නැත්නම් ආකර්ෂණයේ නැති කොටසක් තමයි තියෙන්නේ. අපි ඒක බලමු ආකර්ෂණයේ විදියට කොහොමද කරගන්නේ කියලා. මොකද අවදානම් තක්සේරු කිරීම කියන්නේ. වචනේ අර්ථය අනුව මොනවද වැටහෙන්නේ? අවදානම් තක්සේරු කිරීම. අවදානමට වටිනාකමක් ඉතිරිවෙන දුක. අවදානමට වටිනාකමක් එකතු කිරීම. නෑ. අවදානම් තක්සේරු කිරීම කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් සරලව ගත්තොත්. නෑ විගණක මොකද කරන්නේ කියන්නකො? විගණක මොකද කරන්නේ? විගණක මොකද කරන්නේ? ගොඩක් කතා කරමු. එතකොට තමයි මේක සාමාන්‍ය මේ ගොඩක් දේවල් නැහැ. ගොඩක් තේරුම් ගන්න පුළුවන්. විගණක මොකද කරන්නේ ඇත්තටම? අයිෂත් පරීක්ෂා කිරීම වල කරනවා නේද? විගණක කරන්නේ ස්වාධීන මතයක් දෙන එකනේ. අස්වාධීන මතයක් දෙනවා ආයතනයක මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන වලින් නිරූපණය වන තරතුරු පිළිබඳ තමන්ගේ මතය ප්‍රකාශ කිරීමක් එහෙම නේද? ඈ ඔව් සර්. පොඩි පොඩි සාකච්ඡාවක් ගියන් එතකොට මේක මේ පැහැදිලි වෙයි. මයික් විවෘත කර මයික් ඔන් කරන්න බැරි අය ඉන්නවද මෙතන? විගණක මොකද කරන්නේ විගණනයේදී? විගණක මොකද කරන්නේ මයික? මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කිරීම විගණන. තමන් විගණනයකම ලබන ආයතනයේ ආදායම් ප්‍රකාශයේ මූල තත්ත්ව ප්‍රකාශය එහෙම නැත්නම් අවසාන කිතුම් කට්ටලයෙන් ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳ තමන්ගේ මතයක් ප්‍රකාශ කරනවා. එතකොට මේ මතය ස්වාධීන පාර්ශ්වයක් විසින් කරන මතයක් නිසා බාහි අනෙකුත් ඇල්මක් දක්වන අපි කියන ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා ආයතනය පිළිබඳ උනන්දුවක් දක්වන අය ඒක විශ්වාසයි. ඒක නිසා මේ විගණකට සිදු වෙනවා තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේදී තමන් කර ලබන විගණනය පිළිබඳ සාධාරණ මතයක් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් මට්ටමට විගණනයක් සිදු කිරීම. ඒ විගණනය සිදු කරනකොට විගණකට තියෙනවා අවදානම මගහැරිය නොහැකි නිරන්තරයෙන් මුහුණ දෙන අවදානම් තත්ත්වයක් තියෙනවා. අන්න ඒක තක්සේරු කරගන්න ඕනේ. අවදානම් තක්සේරුව කියන්නේ ඒකයි. අදාළ ආයතනයේ තිබෙන අවදානම කොතරම්ද? විවිධ අවදානම් ගැන අපි කතා කරන ඉස්සරහට අතර පවතින අවදාන. එතන මේ සත්‍ය වශයෙන් මෙහෙමද සත්‍ය හා සාධාරණ මතයක් දෙන්න නම් ආයතනය පිළිබඳ නිවැරදි මතයක් දෙන්න නම් ඒ මතේ දෙන්න පුළුවන් මට්ටමට තොරතුරු කරුණු අනාවරණය කරගන්න ඕනේ, තහවුරු කරගන්න ඕනේ. ඒතර ඒ දේ ඉටු කර ගැනීම සඳහා පවතින රිස්ක් එකක් අවදානම. එහෙනම් ඒ අවදානම කොතරම්ද කියලා තක්සේරු කරන්න. පැහැදිලිද? අවදානම් තක්සේරු කිරීම. ඌනේම විගණක කෙනෙක් දැන් සාමාන්‍යයෙන් විගණනයක් සිදු කරන්නේ මේ මොනවාද විගණන ප්‍රමිති 1995 අංක 15 දරන ගිණුම් කරනවා විගණන ප්‍රමිති පනත සමාගම් පනත වාගේ ඒ පනත් වලින් ලැබිලා තියෙන බලතල අනුව ඊවායේ තියෙන හොන්දේසි වලට යටත්. ඒතොර ඉදිරි ඒ කරන ලබන විගණනේ අනුසාරයෙන් එයා දෙන්න ඕනි
Matya, itu kode vegan ya, ini matnya puluam matte mana gain nu. Veganan ya, ini matte mana gain puluam matte mana gain nu. Ini mana, ini mana turut-turut pariksa keranti, anawarne keranti, handuna ganiti, awatina awadan. Handuna gan nohe kiwi me, anawarne keragan nohe kiwi me. Awadana mak pautan ani awadana mak potaram kila taksiru karanlo. E taksiru kiri maha vigyanana kriyavaliya tamai api ada kata karanna patan ganne. Pahadilida? Api pahadili kene kinnamada? ඊට පස්සේ විගණනයක් කරගෙන යෑමේදී අදාළ වෙන නීති මම ඔයාලට කිව්වා එකක් තමයි ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ශ්‍රී ලංකා ඔඩිට් ස්ටෑන්ඩඩ් කියලා අපි කියනවා විගණන ප්‍රමිති පැහැදිලිද ශ්‍රී ලංකා විගණන ප්‍රමිති එතකොට මේ විගණන ප්‍රමිති කලින් කල අලුත් වෙනවා අලුත් වුණාට මුලින්ම පනතක් විදිහට හඳුන්වලා දුන්නේ මොකද්ද පනත Mulima panata kiti nandur la duna panata maka di panata. Egasa misa anupa yang ke pahala dan silangka ginukan habi gerana panata. Ramita panata. Edana misa anupa yang ke pahala dan na silangka ginukan habi gerana pramiti panata. Mema mata ke dina na me panata apri niran tare me mede gateno. Edo kota langka habi ginukan na visor vigerana pramiti. Vigerana pramiti hadan ni. Hema veganan pramiti sakas karanne varalath ganaka adhikari aayathane. Etana me veganan pramiti walata padanama mokakda? Na api mona hari sakas karanawata ekata padanamak thiyenawane. Veganan pramiti walata padanama mokakda? Jaatyantara ganaka adhikari sammelane jaatyantara veganaya veganana pilibanda kamituwa prakashayata pat karana jaatyantara veganan pramiti. Etana Lankawe Marlat gan kadi karya itu nih handu nolat ini veganan pramiti walta padanam kau hendak sakasen nih jati antara veganan pramiti ISC kilapi kianu. Itu nih veganan pramiti walta padme jati antara veganan pramiti mata padanam mela sakas karena langkawi veganan pramiti yamnya minas krim karena desi awasnya tawyanan. Barapatlan nih langkawat ananne mana kari dihemnata langkawi yamnyam Awe ini ke ganu dinu walte yakatte yam sulu venas krim karana purwa. E herenne loku barapatala venas kamne eka nisa langka vimata me Sri Lanka veganana pramiti. Sri Lanka veganana pramiti anugamane karana kota ewa jatyantara veganana pramiti innalata anukoola wimak wenawa. Jatyantara veganana pramiti samaga siyalu pramanaatmaka wasen anukoola wimak wenawa. Pahadilida kathawa? එතකොට ලංකාවේ විගණන ප්‍රමිතිය වලට පදනම මොනවාද? ලංකාවේ විගණන නැත්නම් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිය වලට පදනම මොනවාද? ජාත්‍යන්තර විගණන ප්‍රමිති. හැබැයි ඒවා ගිරිබිටින්ම අරගෙන නැහැ යම් යම් සංශෝධනයන් වලට ලක් කරලා ලංකාවේ දේශීය අවශ්‍යතා සපුරාලන්න යම් යම් වෙනස් කිරීම් කිහිපයක් තිබෙනවා. Eka nisa Sri Lanka vigaran pramiti inda anukulava katayutu karanawa kiyanne jatyantara vigaran pramiti innalata siyaluma pramanaatmaka vasen anukula wimak wenawa. Pahadilida? Pahadilida? Etakota 1995 anka 15 darana Sri Lanka vigaran ha pramiti panaten dakwala tiyena menna me aayatana ehema naththam simita samagam Ibagi marta raja itu na, madde matte me ibagi ayat na tiyana, itu me handun nala di mana ayat na, vel me veganan apa itu anu gamane kiri mani mar eh, anu pahy angka pahalo dar na panating handun nala di lati na ayat na pramanya tiyana ya ayat na vel veganan yang karena mana angi veganan yang karena anu gamade jat Sri Lanka veganan apa itu inilah anu kulo ya, hadir deh. Sri Lanka veganan pramiti kena dala adaha sakti na dawara ta? Mohamad? Sri Lanka veganan pramiti kena yam avabodhayak thiyenada? Herat?
Jatantra Viganan Pramithin yam desi avasyathawayan mata yam wenaskam kīpayakata bhajanaya karala api waragena thiyena. Etakota Lankawe ematha Sri Lanka Viganan Pramithin walata anukoolawa kisiyam aayathanayak katayutu karanawa nan siyaluma pramanaatmaka karunu wase karunu walin jatyantara Viganan Pramithin walata anukoolawa katayutu kirimak wenawa. Pahadilida? Oh sir. Itu kota, ini Viganan Pramithi anugaman ini karena ini ayatnya mana aja? Anupahe angka pahala darahnya, ini ginum, nanti dakwala tiap sam ayatnya aku nggak, mewa anugaman ini krim, aniwarya. Hadir itu? Itu kota, ini wajibnya mau kado itu power lah tiap. Viganan keberun, doa darahnya, ini Viganan ini karena ini kau udah. Warat gana kaji karim kiala. Itu kota, me pramiti warata, pramiti panatin dakpelati na pramiti wala ranu kulo, kata itu kiri me waga kima, vegana ke warunda power lati na. Vegana ke warun muka tegara ne tamangge vegana ne saksat kara gan. Samasta aramono itu kara gan na nang, iwa itu kara gani manta maga penni ma kiti eta me vegana na pramiti bawi takar. Vegana ke warun muka tegara ne tamangge vegana ne idi. Samasta aramana paramartha sakshat karaganna maga penwimak passen marga upadesayak passen bhavita karana monada viganana pramiti padilne etore ewa therum aragena madunagena adhyayane karala ewata anukoolawa katayutu kirime wagakima viganakawareyata pawarena padilida etokota me viganana pramiti me sri lanka viganana pramiti අනුගමනය කිරීමේ අනුකූලව කටයුතු කිරීමේ වගකීම කාටද පවරලා තියෙන්නේ? විගණකවරුන්ට. විගණකවරුන් තමන්ගේ විගණනයේදී තමන්ගේ අරමුණු විගණනයේ අරමුණු සාක්ෂාත් කරගන්න මේ ප්‍රමිති මාර්ගෝපදේශනයක් විදියට. මඟ පෙන්වීමක් විදියට ලබා ගන්නවා, භාවිතා කරනවා. එතකොට සියලුම ප්‍රමිති හඳුනාගෙන අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කිරීමේ වගකීම විගණකවරයාට තියෙනවා. පැහැදිලිද? එවගේම විගණකවරයාට අයිතිය තියෙනවා තමාට නැති කිසියම් විශේෂිත ක්ෂේත්‍රයකට අදාළව කටයුතු කිරීමේදී අවශ්‍ය සහයම් ලබා ගන්න. පැහැදිලිද? දැන් අපි හිතමු විගණකවරේ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් විග්‍රහණය කරනවා කියලා. එතකොට එයාට ඒ දැනුම නැහැ. විගණකවරයාට පුළුවන් වෙනත් තාක්ෂණික දැනුමක් Bawita illegena, hima tapi wigana na taaksina kadenu mati bina kini kini denu mara gena, ika denu mawi diega ika i mata pihidala kari tu karana pulua. Wigana kawari akiane, injini tu silpe dan neti kini, waite setre dan neti kini. Dore iwagi bibida setre angena au budiak neti bina pula tauta iha saman na kisiam wigana neki di tengwala dan mati, kari saadana wigana neanti na, dan wartamane, raja wigana neidi, kari saadana wigana neang karna. Kare saadana viganayedi yam yam patikariyan pariksha karaddi viganakawareyata taakshanika sahaya awashya wenawa vishesha kshetrayan adala karaganna awashya wenawa etakota e sandaha viganaka katayutu karanna ona hadida dan monada api kiwwe dan me api viganana pramithi gana katha karapu tika sampendane kaloth kaadada kiyanna puluwa sampendane kala mata kiyaa gattat api Viganana pramiti Sri Lanka Viganana pramiti walata padanama kohenda? Jatyantara Viganana pramiti mata tamai padanam vela tiyenne. Ether e pramiti desiya vasen yam yam sansodhanayan walata lak karala bhavita karanawa. Ether Lankawe ginum karana prasara Viganana pramiti anugamane kaloth eka anukoola wenawa monawada? Jati antara Viganana pramiti. Sejeluma pramanaatmaka karunuwatin ne. Sejeluma pramanaatmaka karunuwatin
ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමක් කරනවා. ඒකනේ දරුවනේ දැන් අපි account එක ගන්නත්තාම අපි ඔය දැන් අපි අපි chartered accountant කෙනෙක් ගත්තාම ලෝකේ ඕනතරම් කියලා වැඩ කරන්න පුළුවන්. ඇයි? ලෝකේ කොහේ තිබ්බත් ඒ ස්ටෑන්ඩඩ් මෙහෙදි ඉගෙනගෙන තියෙනවා. ගිණුම් කරන ප්‍රමිත, විගණන ප්‍රමිත අපි ඉගෙන ගත්තාම ඒක ජාත්‍යන්තර විගණන ප්‍රමිත, ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූල වීමක් වෙනවා. යම් යම් පොඩි පොඩි සංශෝධන විතරයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් ලංකාවේ ගිණුම් වර්ෂය අප්‍රේල් 1 මාර්තු 30. බදු වර්ෂය එහෙමනේ. සිංගප්පූරු ගත්තා මට මතක විදිහට ජුනි 1 ඉඳන් sorry ජූලි 1 ඉඳන් ජුනි 30 දක්වා. රටෙන් රට එක වෙනස් වෙනවා. ඒතර ඒ රටවල් වල උදිත විදිහට යම් යම් දේවල් සංශෝධනය කරලා තියෙනවා. ඒතර මේ විගණන ප්‍රමිති වලට අනුකූලව කටයුතු කිරීමේ වගකීම පවර්ලා තියෙනවා මේ ප්‍රමිත වලින් කාටද? විගණක වරුන්ට පවර්ලා තියෙනවා. මේ විගණන ප්‍රමිති අනුගමනය කරන්න ඕනේ ආයතන මොනවාද? ඒ ආයතන සඳහන් කළා තියෙන්නේ කොහෙද? 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් කරනවා. මේ මේ පනත හොඳට මතක තියාගන්න. මොකද්ද පනත 95 අංක 15 දරන ගිණුම් කරනවා විගණන කරනවා. සියලුම ආයතන මේ ප්‍රමිති අනුගමනය කළ යුතුයි. හරිද? ඊට පස්සේ විගණක කොහොමද මේවා මේ මේ විගණක මොකද කරන්න ඕනේ මේ විගණනයන් කරද්දී? ප්‍රමිති හොඳින් අවබෝධ කරගෙන අධ්‍යයනය කරලා තමන්ගේ විගණනය සිදු කරන්න අවශ්‍ය අවබෝධය දැනුම ලබා ගන්න ඕනේ. ඒ අනුව කටයුතු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි විගණන කර තිබෙන අවදානම අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? ඔව්. ප්‍රශ්නයක් අහන්න හැදුවද? මේ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමේදී වැදගත් වෙන කරුණු මොනවද? විගණකවරුන් තම විගණන කටයුතු විගණනයේ ආරම්භු සඳහා සුදුසු අවශ්‍ය සලකන ප්‍රමිතියකට මෙහෙයවමින් විගණන මතයකට එළඹේ. විගණකවරයෙක් විගණනයේ යෙදෙද්දී තමන්ට සුදුසු ප්‍රමිතීන්ට අනුගතව කටයුතු කළා තමන්ගේ අරමුණු සඳහා ඒ ප්‍රකාරව කටයුතු කළා මතයකට එළඹෙන්න ඕන. ඔයාල දන්නා ගිණුම් ප්‍රකාශන සම්බන්ධයෙන් මත කීයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? කී ආකාරයක මතයක් මතයන් ඉදිරිපත් කරන්න පුළුවන්ද? මත කීයක් තියනවද? සත්‍යාගරණය කළ මතය, සත්‍යාගරණය නොකළ මතය. සත්‍යාගරණය නොකළ මතය, තත්ත්වාගරණය නොකළ මතය කියන්නේ මොකද්ද? පිරිසිදු මතය සර්. පිරිසිදු මතය. පිරිසිදු මතයක් ඉදිරිපත් කරන්න සෑම කාරණාතින්ම තහවුරු වෙන්න ඕනේ නේ. තත්ත්වාගරණයේ ඕම් කාරණාවන්ට යටත්ව මතයක් කරනවා. ඊගාවෙද? අහිතකර මතය. අහිතකර මතය. හතරවෙනි එක මොකද්ද? හොඳ මතය සත්‍යාගරණය කළ මොකද්ද? මතය අහිතකර මතය. මතේ ව්‍යාචනය කිරීම සර්. ඒ ව්‍යාචනය කිරීම සර්. ඒ කියන්නේ මතයක් ප්‍රකාශ නොකර ඉන්නවා. යක් ප්‍රකාශ නොකරන්නේ කියන කිසිදු මතයක් ඉදිරිපත් කරන්න බෑ කියලා ඉන්නවා කියන සමහර වෙලාවට මේ මේ ඒ මට්ටමට කියන මතයක් ප්‍රකාශ කිරීමට තරම් සාධාරණ විශ්වාසයක් නැත්නම් අහිතකර මතයක්වත් ඉදිරිපත් කරන්න බැරි නම් මතය ඉදිරිපත් කිරීමේ වැළකීලා ඉන්නවා. හරි මතයක් ප්‍රකාශ කිරීමේ වැළකීලා ඉන්නවා. එතකොට හතර ආකාරයක මතයන් තියෙනවා. එතරේ මතයට එළඹෙන්න විගණන ප්‍රමිතියේ සුදුසු පරිදි අවශ්‍ය ප්‍රමාණයකට භාවිතා කරන්න විගණන කර පුළුවන්. විගණක එහෙම භාවිතා කරනවා. එතකොට විගණක තමන් විගණනය කරන මූල්‍ය ප්‍රකාශන මත පදනම් වෙලා මතයක් ප්‍රකාශ කරද්දී විගණන ප්‍රමිතීන්ට අනුකූලව මේ කටයුතු කරන සර් විගණන කටයුතු මත කියලා තමන්ට අවබෝධයක් ලබා ගන්නවා.
මතය ප්‍රකාශ කරද්දී මේ විගණන ප්‍රමිති මත පදනම් වෙලා තමා ලබාගෙන දෙන දැනුම මත කටයුතු කරා කියලා තහවුරුවක් ලබා ගන්න ඕනේ විගණක තමන්ගේ විගණනේ සිදු කරන්න. මේ විගණකන මේ අවත් මේ මේ වගකීම දීලා තියෙන ප්‍රමිත වලින් මේ විගණන ප්‍රමිති අනුගමනය කිරීම වගකීම විගණකට පවරලා තියෙනවා. ඒතර විගණක මේවා අධ්‍යයනය කරලා ඒ මත තමාට දැනුමක් තියෙන මට්ටමට සකස් කර ගන්න ඕනේ මතයක් ඉදිරිපත් කරද්දී ඒ මතයට තමන්ගේ වෘත්තීය භාවය වෘත්තීය විනිශ්චය භාවිත කරන්න අවශ්‍ය දැනුම සකස් කර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් විගණකට වගකීමක් තියෙනවා. දැන් ඔය අලුත් පනතත් එක්ක විගණකට ලොකු වගකීමක් තියෙනවා. විගණකට ඒ වගකීම ඉටු කරන්න බැරි මට්ටමක් තියෙනවා. විගණකට කියනවා විගණකට බාර ගන්න එපා කියලා. අපි ඉස්සරහ කතා කරනවා. විගණක විගණනේ බාර ගැනීමෙන් වැළකෙන්න ඕන. තමන්ගේ විෂය පදේ සීමා වෙනවා නම් තමන්ට සාධාරණ විගණනයක් ඉටු කළ නොහැකි නම් විගණනෙන් වැළකීලා ඉන්න ඕනි කියලා කියනවා. එතකොට දැන් ඒ වගේම ඇයි විගණක මෙහෙම කරන්න ඕනි? බාහිර මහ ජනතාව විශ්වාස කරනවා. එහෙම නැත්නම් ඇල්මක් දක්වන පාරසයන් විශ්වාස කරනවා. මේ ඉහළ මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව මේ විගණනක කටයුතු කරලා තියෙනවා කියලා. ඒතර බාහිර එහෙම නැත්නම් ඇල්මක් දක්වන පාරසයන් විශ්වාස කරනවා. ඒ විශ්වාසය නිසා විගණක ඉහළ මට්ටමකින් තමයි ප්‍රමිතීන් අනුගමනය කරලා සාධාරණ මතයක් ඉදිරිපත් කරන්න ඕනේ. හරිද? සාමාන්‍යයෙන් මහජනතාව බාහිර පාර්ශ්වයක් විසින් කරන විගණනයක් නිසා ඒක දැඩි ලෙස විශ්වාස කරනවා. මෙන්න මේ පනත නිසා මේ 95 මෙන්න මේ පනත නිසා මේ පනතේ සඳහන් කරන ආයතනවල ගිනුම් තැබීම හා විගණනේ අනිවාර්යයි. ඒතර ගිනුම් තබන්නේ නැත්නම් නිසි පරිදි ඒක දණ්ඩණයකට ලක් කරන්න පුළුවන්. විගණක විගණනේ හරියට නොකරන්නේ නම් දණ්ඩණයට ලක් කරන්න පුළුවන්. ඒකට හේතුව මේක පනතක්. මේ පනත එන්න පෙර තිබ්බේ ප්‍රමිති විතරයි. ඒක පනතක් නෙවෙයි. මේ 95 මේ පනත නිසා නීතියක් බවට පත් වෙනවා. පනතක් කියවම නීතියක්. නීතිය අනුගමනය කරන්න ඕනේ. ඒක නිසා ඊට අනුකූලව කටයුතු නොකළොත් දණ්ඩණයට ලක් වීමේ හැකියාව තියෙනවා. ඒ වගකීම පැවරලා තියෙන නිලධාරීන්ට. දැන් අපි තුමු ගණකාධිකාරී නම් ඒ ගිණුම් සකස් කර යිත්තේ ඒ ප්‍රමිතින් අනුගමනය කළා නැත්නම් ඔහුට දණ්ඩණයට ලක් කරන්න පුළුවන්. විගණක හරියට තමන්ගේ වෘත්තීය විනිශ්චය භාවිතා කරලා තමන්ගේ දැනුම භාවිතා කරලා මේක අවබෝධ කරගෙන භාවිතා නොකළොත් විගණකට විරුද්ධව අඩු පෙරීමේ හැකියාවක් තියෙනවා. මොකද මහ ජනතාව විශ්වාස කරනවා විගණක විගණනය කළා මේවා නිවැරදි කියලා. විගණනය කළාම මේවා නිවැරදි කියලා විශ්වාස කරනවා. ඒක නිසා දණ්ඩණයට ලක් කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? දණ්ඩණයට ලක් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මා ඉස්සල කිව්වනේ මේ 1995 අංක 15 දරන මේ පනතෙන් හඳුනලා දීලා දෙන ආයතන සීමිත සමාගම් සීමිත පොදු සමාගම් පෞද්ගලික සමාගම් ඊට පස්සේ රාජ්‍ය සමාගම් ඒ වගේ විවිධ ආයතන තියෙනවා. ඒතර ඊවැනි ආයතනවල ගිණුම් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමත් ඉදිරිපත් කිරීමත් ඒ වගේම විගණනය කිරීමත් මේ පනතේ සඳහන් ප්‍රකාරව කරන්න ඕනේ. පැහැදිලිද? මේ පනතේ සඳහන් ආකාරයට කළ යුතුයි. ඊට පස්සේ තුන්වෙනි කාරණේ දැන් අපි කියන්නේ විගණනට බලපාන නීති රීති පළවෙනි එක විගණන ප්‍රමිතිය. දෙක 95 අංක 15 දරන පනත. තුන්වෙනි එක තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. පැහැදිලිද? සමාගම් පනතට නීති මූලාශ්‍රයන් තුනකට යටත්ව විගණනය සිද්ධ වෙනවා. පැහැදිලිද? ගිනු ශ්‍රී ලංකාවේ විගණන ප්‍රමිතිය 95 අංක 15 දරන ගිනුම් කරන හා විගණන ප්‍රමිති පනත හා 2007 අංක 7 දරන සමාගම් පනත. සමාගම් පනතේ 150 සහ 51 වෙනි වගන්ති වලට අනුව කොච්චර කාලයක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් සහතික වෙන්න ඕනිද? මාස 6ක් ඇතුළත. මාස 6ක් ඇතුළත.
Ikan isa tama yang tunai tisa keng awasan guna badu arse badu gewan na kila kian ma kawada indala de dan na doala badu arta idiri pat kala na kawada de pasamane badara dala gewim karan doni September dan November tihe kila dala de na ta. Samaane September masa ini, mereka lo warta, jadi patut untuk warta mana Agustus tiennya, untuk gevala awasan karena kelak kira. Itu pada demi weekend ini, sendha masa haya dunia ada pasi November ini, kan? Ida di lati na badu gevan, badu warta jadi patut, mungkin badu gevan ini salah weekend ini awasan karena lo. Itu pada niwerdi mulai perkasaan khatulnya kelabin. Itu masa haya kedua itu panas tiennya handa. Itu pada tunai tisengnya awasan guna masa haya kaya ne kawat dada. Nama yang itu ya, ikulah itu ya di sela badu arta itu dapat keran. Dalam masa dekat di latihan badu arta sakas keran. Badu arta sakas keran itu am sangkir nakar ya. Badu arta sakas kiriman itu am sangkir nakar. Apa mulai perkasa nolin sakas keran mana labi itu? Samagam. Oh, samagam mana mana labi? Tapi kenapa ginum keran nama labi kira? Ikan kita ginum kerana melayalah. Badu kebanyakan badu kerana melayalah. Mee dekat. Dekat. Ayo dekat kian. Kerana melayalah di galapan netiye beti no. Oh, ini ginum kerana itu ginum kerana melayalah di galapan yang diwal dia badu kerana di galapan neti dewa. Ginum karna pramiti kocchera heduwa ginum karna pramiti kocchera pramiti walata anukoola heduwa me kocchera vigaran pramiti inta anukoola vigaran ekala badu gewan one mona madada badu ayakala hakila abema eh badu ayakala hakila abema badu ayakala hakila abema to ginum karne labe badu ayakala hakila abema bada parivartane kirimedi adala karaganne monawada mudahlah mati orang ayah ayah kata ayah di kena katal. Mudahlah mati orang ayah ayah kata ayah di kena dewa. Pragdan di mana awak kiri itu? Pragdan di mana awak kena mukad? Ginum kerana di saya galapan awak ni saya kebenu itu badu kerana. Ginum kerana di saya galapan awak kebenu itu badu kerana di kena mukad? Pragdan eh? Di mana? Deng, itu korban apa? Ginum kerana ini dia siapa yang kerana mana amat itu? Siapa kerana mana amat itu? Siapa kerana ginum kerana pramitaanu? Ha, ginum kerana pramita beri ngapit dia nama kata pramadika. Taralama argitramia. Ini mana sesiap? Tapi eva ke pramita beri tanu puluk siapa kerana? Abah, itu mati ya, rela. Kerja parlimen itu dia kan ayah kata ayah itu dia nama. Wahan sendha urdu hatarai, pragdan di mana awak kira kibut? Ni awak kali, urdu hatarai pragdan di mana awak kalap? Itu badu keran ini dia api sah sampurne mak bahi dagaran ni, ginum kerana vegan pramiti vali behara vici dia. Ida dina vidang, ida no dina vidang ti ini keran ni ayeb. Ikan sami, me deka, ada? Eka saman badu kaliking tak nuna handa mai tanya walik cer dengin netu eti. Eka ni saat amai demi nama yang kita audit kelat. Ikulah hari ini kan kali dia tadi netral mereka loko case sekar. Saman sakas keran nabe. Sakas keran enggak dus kerai. Dengan api mule perkasa na sakas kerat dia, api tu mule lease ker wahana. Buhu ay tena bela dia na wahana dia na lease kerala. Paut gelik ay tena. तो लीज कर बुआ हने का लीज इन तो रोतुरवार के नहीं यानो कूल है गलापान नॉनी मनादे दिन सहाने आन किया तो ये वटी का सांकी न बैठे ये वटा खाले आके मैं किन्हीं साथ आये गिनुम वर्षी आवश्यक ला मास हाया कानू में ने मेकी किए ना वा मूल्य प्रकाश में संपूर्ण कला सहाती के बैंडोरी है भाई हम संपूर्ण कर रहे December 31 kan, ini dia lagi pun, saya urut deh.
Mulle tatte prakasa na dini ada samage me tatte sa edini ngawasan warsi sana labi ho alabi ho sate ha sadhar na darasanya klabadi itu me ginum karna pramita veganan pramita mukota de bawita wene sarla wagatu mukota de me bawita wene mukata me ke aramuna ya aramuna to tigut mata kedia kan lezi mukata aramuna mukata aramuna Labehu alabe pilibanda ita passe mulle tatte pilibanda satteha sadharana darshanayak pennanawada kiyala kiyannone ehi me ginum kan prometha walat aramuna meka vigadan prometha walat aramuna meka ehi mehema de tiyenne bahira parishayanta awashya thiruna ganna Deng balan na mi pin panat di sana hangwan na ayat na tani put gila de yes haul le apa ada de yes top ikini gede ni gede apa ada nih deh sampodu sama aja magato kota sekaruan podu sama aja magato deng balan na banku agato banku kian podu sama aja Emna dam paut geli ke sama agama. Itu kota bengku ke rada alaba ya. Bengku ke tempat kalau buat terima. Istawara itu rum tempat kalau buat terima. Itu rehungge aiti bahasa kan surat kini. Aiti bahasa kan surat kini. Nana menmewa pilihan dan nilai dari tatte kini kata itu kerana. Nana mulim kata kali buat ini. Itu kota Nih elmak dakwa na parsi yang ke agat ya kurot muka dewi ni. Dah apa itu tenpat karuan agat ya kurot tenpat karuan visa seno timunot. Mi toro toro nivera dini yang kelam muka dewi ni apa ni? Ya pari pevet mak neti. Ya pari pevet mak ni turum karu tenpat apa hukat tu? Bankur di kan ni be. Naya hi mian tu. Agar dia kunut muka dewi ni. Naya hi mian agar dia kunut muka dewi ni. Naya sape ni ka? Nawat. Naya sape ni ka? Nawat. Nanti mana? Itu kata ayo jadi yang dah agar dia kunut. Ayo jadi kirim. Ayo jadi kirim. Hemak setwe ke bagaimana? Itu kode hemana, me abiswa sen tora, biswa sen yukto, wea pare, pota gini ana namo kode winoni. Kode winoni. Satya sadarna. Labi ho alabi, mule tate pilpon, satya sadarna darasenya, penna noni dene de, penna noni. I penna noni namo kode winoni, me kolo anu kamani kara noni mana de. Ginum karna pramitaha, ginum karna pramitaha anugamane karan nun meo sakas karan, me sakas kalega hari dikila pariksa karan anugamane karan namanade. Viganana pramitaha. Hadir ida. Ito nun me pramitaha sakas selati ini ginum karan ho, viganana pramitaha sakas selati ini muka kumakadu de? Laba laba sa mooli tatte. Pilibanda sadharana, satya sadharana darsanaya pennanada nedda kiyala tahuru akde. Kadri itu, itu orang dina taha uru niwara dina uno, vegan kan kayak mati niwara dina uno, vegan kan blame mekakin. Maka tu vegan kan ini na, coba na, hari hari tu kelihatan kini, ina ada nanti, samaane parisari api kita agan nopo, kalpana karan nopo. Api amak berdiri ada kalau tak adu padu sahijah kalau muka tegaran ni. Api berdiri hari itu kelihatan kita jodohan kan mana dengan itu? Jodohan kan. Kami par hari itu hadalan dengan itu. Kondrat karya jodohan kan mana dengan itu? Jodohan kan mana? Jadi kondrat karya ke berdiri hari itu adik seni kelihatan kita tiup mata ni jenis orang jodohan kan mana dengan itu? Jodohan apa? Ia macam, mata mai mie pilih mana? Mata mie deng.
Apa kira elmak dakwa na parsevian? Tindu tiran agan. Artik tiran agan ne mewa mata. Me artik tiran na niveradi wenna. Sawadde novenna na. Me torotoro niveradi wenno. Satya sadharana wenno. I satya sadharana tatya labadim. Randa apa waktu ini? Wah, ginum karena pramita, vikiran pramiti mat. Ginum karena pramita, karena kaji kari baru nih sehingga nuga meni karena noni. Vikiran ke pramita? Vikiran ke pramita? Vikiran ke pramita? Meni karena? Pedri deh? Terna deh? Itu vikiran ke mesa sate mati deh. Vikiran ke dina mati ya pilihkan. Vikiran ke dina mati pilihkan. Muka tapi karena nona bikin nona masuk mata. Pilih terus apa yang lu? Ini pilih terus barang kat tenetta. Muka tuh bikinnya kekaran nih. Raja ini bikinnya nih. Raja ini bikinnya nih muka tuh kekaran Vegana na vimosa mata dala pilithura bara nogattot vegana ka rajee vegana ka ඊට පස්සේ මොකද vegana ka කරන්නේ කවුරුත් දන්නේ නැද්ද මතේට දාලා එවනවා සර් ඔව් මතේට දාලා එවනවා මොකද දෙයක් කරන්න මතේට දාලා එවන්නේ ඉස්සලද ඒගොල්ලෝ කරනවා මොනවද කරන්නේ ඡේද කරනවාද සර් Mati deh ni final account lagi ni. Hemeh kerana mati ni. Awas anak itu mati mati deh. Apa kerana cede kerana mati la. Hitung pas cede orang itu lalat kerana. Cede kerana mana ada? Hitung pas cede cede kerana. Oh cede kerana. Maka cede kerana kaya. Kerana saya istilah mana me. Vigana vimasum nemene walne sir ya mulin vigana vimasum ya vigana vimasumata dena pilithuru bara gattot ehemai bara nogattot mokada karanne ketum pat cheda walata etulath karana cheda walata etulath karanawa kiyala apita ewanawa pilithuru denna kiyala cheda karanawa kiyanne ginum karaka swabhawaya mata sampindana wathawata aayatane parsika viganeedi eegullo pili noganna pilithuru pili noganna karunu menna me wage kiyala meegulo wathawa Ikan apa kita cede kerana kita itu ketum pas cede cede kerana itu meva cede kerana apa sahaja tapi itu pelan pelit itu dengan cede walau itu latar kali itu lapan pelit itu hana itu meka itu dengan pelit itu pelik atau oke pelin oke atau pada zaman ini raja ginum parka sabah yang nanti palat raja Ginum kar ke sabar di depan kan. Terus ini hidi karu memi kami masanne bahagia kerana kau tu. Parlimen itu memi na sabahati orang ini, binat menteri baru inna, bigana ke baru inna. Ini diri tamam prakasa kerana noni. Mewah sattya sattya. Ekian saya alaikum. Kadiri deh. Terus ada raja ginum kar ke sabah ini pilih kat tu, tema pilih noga tu. Dandan yang ada lakukan pula. Dandan yang ada lakukan pula. Samaan ni mulia pradaya, mulia wanita apa aja, ni kerana warta apa kerana tulat tu no, ini dikeran pula. Siwi ya, siwi mana pula? Samaan ni dengan orang teruna ada, ini ginum kerana pramita, wiganan pramita, aruga mana kerana ni kila? Apa yang dikini kira apa? Sir? Oh, pedali deh. Sir, rehnat deh. Mana pehun ne hari itu memai ker? Sir, samaan ini kan ginum kar ke sabah itu dah ni me sehi mukar paten beri nang deh. Oh, pilih tu lo pilih kan ni net na. Sir, deh apa me naya sambanding? Eh? Ginum kar apa deh me audit kalla naya kan kalpasu naya tienna kira? Begini mana?
Nasa kene gobi banku naya tiyana wane. Aw. Eka e sambandhayen uttara ahala tibba sir. Ha. Ginum karaka sabawata idiripat karanna kiyala. Aw. Ne eka isa man ehuwe kene sahimakata pat wenna nattanda ehema danna kiyala. Sahimakata pat wenna natta. Samanya kalpasu naya mehema deyak tiyenawa. E wage awasthawaka naya ayakara ganeema sambandhayen sadharana kriya margayak ayakara gena naththam me kriya margayak anugamane kala naththam ewa danna puluwan. Gerom karena sebahal bohong lari ane, waktam samanda. Ikan rajit ala biak pun awak kedewa. Rajit ala biak pun awak kedewa. Kami bohongnya kya. Kepada penanti ada ayam hari raya kerana netdam, waktam hari rupiah ojeni kerana netdam, mule warada, mule wanca, mule beradi, akrami ketawa. Itu pasti misius kirim kila kena api. Wah, hari misius kirim. Iwa ke dewal, tamai bohelau tu. Samaan yang oleh poli beradi hema, ni waru lekari ni waru satahan kallan. Iwa ke iwa yaman ne? Si puru ma, ni dalam tarim iwa ke dewal tu mudah. Ika raji samaan ning iwa ke dewal ni mana? Watkam adu iya matni. Watkam queen. Egan ista iya samaan. Padia udahnya film pon. Nada yang naya ayen ne? Kaya ne wat naya kaya ne watkam. Itu rawat kam, aduh ini bimak tu naya ayam ini kan, itu ego dana tu. Panas. Itu kotak samagam panat ikhlas ya panas saudara ni bagan tiyanu, warsik mahasabah resmi di samagam itu samuh ini, mule prakasa vigaran ini kerana sudus vigaran ke pat kerjaan dua. Hadir tu. Itu pasti, api katakan no, permita angka, beda hasilnya sih, bagaimana tamai tienn ni permita angka. Mulim api katakan no, vegan kerja sama setara manusia veganan Sri Lanka veganan permiti dana pulau veganan ini pet tim. Negeri tamai ini permiti matu kawa. Permegi di tamai tienn ni, veganan kerja kohamada khatai itu kerana orang ini kira. Kadiru? Kuhamad eh khati itu kerana orang ini vegan kan? Mulai perkasaan yang veganan ini kiri ini samastya akidiye itu, wancawa kwaradda kehidupan samastya kelas mulai perkasaan, pramanaatmak awa perkasaan ini kini torade anna pelibat. Makanya pramanaatmak awa perkasaan ini kini kian? Pramanaatmak kini wacanya dana doala. Tapi sangkal pola kian agak. Makanya pramanaatmak kian? Ini macam hari weda kan? Pramanaatmak kian makanda. Saya labeta balapan macam ketika mana? Ihi ma makian nabe. Dan balapan ini sangkal pun hari bati na. Kuda hundur itu kiyawa ganan ya betul. Makanda pramanaatmak kian. Ada kian pula. Udah lama ini bi. Sankhyatmakava sir, pramanatmakava. Sorry? Sankhyatmakava. Mulai perkasaan sakas kerat di am mage hari ma, atte hari ma siduene wana. I atte hari ma mage hari ma, apikan na tiranian binas kerana matte me balapema ketikan wana. Jangan mami kini di. Kisi am ganu dino wa atte herala mage herala waradak wanca wak nisa. Mulai perkasaan wala pelimbu mana tatte sampurni binas sena wana. Anne, ini katanya pramanaatmak. Jadi, kisah yang baru datang ni sah. Apa itu laba miliaran dahaya ini anakku? Biarpari laba miliaran. Kisah yang baru datang ni sah, mereka miliaran nama itu sama pahakku.
ඒක ප්‍රමාණාත්මකයි කියලා කියන්න බෑ. ප්‍රමාණාත්මකයි කියලා කියන්න බෑ. එහෙම කියලා කියන්න බෑ. සං ඒ මේ මගේ හැරීම. හැබැයි මෙහෙම වුණොත් ලක්ෂ 5ක ලාභයක් වෙන්නනවා. මේක මගේ හැරීමක් තියෙනවා, අත්හැරීමක් තියෙනවා, වියදම් අඩුවෙන් සටහන් වෙලා තියෙනවා, වියදම් හරියට සටහන් වුණා නම් 50000ක ලාභයක්. දැන් මෙතනදී මොකද වෙන්නේ? මේක ප්‍රමාණාත්මකයි. ලාභය අලාභයක් කරන්න පුළුවන්. මෙතන එහෙම නැහැ. මෙතන ලක්ෂ 5ක් මගේ හැරුණා. එහෙනම් අපි දුමු මිලියනයක් මගේ හැරුණා. ඒක ඇත්තට ලොකු දෙයක් නෑ. හැබැයි මේ වගේ දැනක අර ප්‍රතිරූපය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එහෙනම් වරදක් වංචාවක් අතපසු වීමක් මගේ හැරීමක් නිසා ඒ මත ගනු ලබන තීරණ විනාස කරන ආකාරයේ බලපෑමක් ඇති කරනවා. ඉවැනි මගේ හැරීම අපි කියන ප්‍රමාණාත්මකයි කියලා. එතන ප්‍රමාණාත්මක අවප්‍රකාශනයක් කියන්නේ මොකද්ද? මොකද්ද මේ ප්‍රමාණාත්මක අවප්‍රකාශනයක් කියන්නේ? මූල්‍ය ප්‍රකාශන මත දීලා තියෙන ඉදිරිපත් කිරීම. ඒක ප්‍රකාශනයක්නේ. කිසියම් තොරතුරක් ඉදිරිපත් කරන නම් අපි ඒකට ප්‍රකාශනය කියන්නේ. බැංකු සැසඳුම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය. ඒ ප්‍රකාශනය වැරදි සහගත වෙනවා නම් ප්‍රමාණාත්මක ආකාරය. ප්‍රමාණාත්මක අවප්‍රකාශනය කියන්නේ ප්‍රකාශනය සාවද්‍ය. හරිද? ඒතර මූල්‍ය තත්ත්වයන් මත එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශයන් මත ප්‍රමාණාත්මක ආකාරය. අපේ තීරණයන්ට බලපෑමක් ඇති කරන ආකාරයේ වැරදි ප්‍රකාශනය. මේ ප්‍රමාණාත්මක අවප්‍රකාශනය කියව මේවයි මේ වචන දැනගන්න ඕනේ අපි. මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක අවප්‍රකාශනයකින් තොරද? ඒ වගේ ප්‍රමාණාත්මක අවප්‍රකාශන මේකේ නැහැ. යන්න පිළිබඳ සාධාරණ සාධකයක් ලබා ගැනීම සහ එතකොට මේ විගණන ප්‍රමිත වලට අනුකූල විගණනය කරන්නේ ඇයි? වංචාවක් වැරද්දක් හේතුවෙන් සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන වංචාවක් වෙලා වරදක් වෙලා සමස්තයක් ලෙස එකට ගත්තම මූල්‍ය ප්‍රකාශන වල ප්‍රමාණාත්මක තීරණ වලට බලපෑමක් ඇති කළ හැකි ආකාරයේ වැරදි ප්‍රකාශනයන්ගෙන් තොරද කියලා බලන්න සාධාරණ සාධකයක් ලබා ගන්න. සහ එමගින් මූල්‍ය ප්‍රකාශන අදාළ මූල්‍ය වාර්තා කරන රාමුවට අනුකූලව පිළියෙල කරලා දෙනවා. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 කියනවා මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමුවට අනුකූල. ආකෘතිමය රාමුවට අනුකූල. දැන් අපි සමාගම අභ්‍යාසය සකස් කරන ආකෘතිමය රාමුවක් තියෙනවා. මූල්‍ය දාතර ප්‍රකාශන රාමුවක් තියෙනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශන රාමුවක් තියෙනවා. ඊට අනුකූලව සකස් කළා තියෙනවාද කියලා තහවුරුවක් ලබා ගන්න තමයි අපි මේ ප්‍රමිත භාවිතා කරන්නේ. පැහැදිලිද? වැරදි වෙන්න පුළුවන්, වංචා වෙන්න පුළුවන් ඕනතරම්. හැබැයි ඒවා සමස්තයක් ලෙස ගත්තාම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ආදායම් ප්‍රකාශනයට ප්‍රමාණාත්මක කියන වචනේ හරි වැදගත්. මැටීරියල් එක ඉංග්‍රීසියෙන් කියන්නේ ක්වොන්ටිටි නෙවෙයි, මැටීරියලිටි. ප්‍රමාණාත්මක කියන එකේ තේරුම අපි ගන්න තීරණ සාවද්ද වෙන ආකාරයේ මගේ හැරීමක් අත්හැරීම සිදු වෙලා නැහැ කියලා තහවුරුවක් ගන්න විගණකට අවශ්‍යයි. ඒ වගේම මූල්‍ය ප්‍රකාශන මූල්‍ය වාර්තා කරන රාමුවට අනුකූලව පිළියෙල කරලා තියෙනවා. දැන් ඔයාලා මතක ඇති දැන් මෙන්න මේවා කියවන්න ටික. හරිද? ගිණුම් සකස් කරද්දී සකස් කරන්න ඕනි අනුගමනය කරන්න ඕනි ගුණාත්මක ලක්ෂණ තියෙනවා. සැසඳිය හැකි බව, විශ්වසනීය බව, ප්‍රමාණාත්මක භාවය, ඊට පස්සේ අදාළ බව වගේ ගණනාවක් තියෙනවා. අපි කතා කළා පළවෙනි දවස. ඒවට අනුකූලව ඊට පස්සේ රාමුවක් තියෙන රාමුවට අනුකූලව පිළියෙල කරලා තියෙනවා කියලා තහවුරුවක් ලබා ගන්න අවශ්‍යයි. හරිද? තහවුරුවක් ලබා ගන්න අවශ්‍යයි. එහෙම තහවුරුවක් ලබාගෙන තමයි මතයක් ප්‍රකාශ කරගන්න. එතකොට විගණකගේ අරමුණ මෙන්න මේක. එතකොට ඊට අනුකූලව මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරලා තියෙනවද කියලා හඳුනා ගැනීමට එයාට අවශ්‍යයි. පැහැදිලිද? එතකොට ඒවා එයා හඳුනාගෙන විගණක මේ දේ හඳුනාගෙන තහවුරු කරගෙන
තමන් සොයාගත්තු සොයා ගැනීම වලට අනුකූලව ගිනුම් කරන ප්‍රමිතීන් වලින් නියම කරලා තියෙන ආකාරයට තමන්ගේ මතය වාර්තා කරන්න ඕනේ sannivedana කරන්න ඕනේ. ග්‍රන්ණීකට තමයි විගණක සමස්තයක් විදියට විගණන ප්‍රමිතීන් අනුකූලව කටයුතු කරන්නේ. ඇයි විගණක සමස්තයක් විදියට විගණන ප්‍රමිතීන් අනුකූලව කටයුතු කරන්නේ? මේවා ටිකක් අර ළඟ හිටියන ළඟට ගිහිල්ලා කතා කරන්න පුළුවන් මේ මොන බලද මට පේන්නේ නැහැ නේ ඔයාලා ඔයාලට මාව පෙන්වන්නද මට පේන්නේ මාව විතරයි ඇයි විගණක විගණන ප්‍රමිතීන් වලට අනුකූලව කටයුතු කරන්නේ සමස්තය දැන් Taman විගණනය කරන විගණන මූල්‍ය ප්‍රකාශන පිළිබඳව සමස්තයක් ලෙස ගත්තාම වැරදි හා වංචා වලින් ප්‍රමාණාත්මක අවප්‍රකාශන නොමැති බවට තහවුරුවක් ලබා ගන්නත් මේ සකස් කළ දෙන මූල්‍ය ප්‍රකාශන ගිනු ඉදිරිපත් කරන්න ඕනේ ආකෘතිමය රාමුවට අනුකූලව පිළියෙල කළා තියනවාද කියලා මතයක් ප්‍රකාශ කිරීමත් ඒ මතය sannivedanaya කිරීමත් තත් කටයුතු කිරීමට විගණක විගණන ප්‍රමිතියන අනුගමනය කරනවා. පැහැදිලිද? මොන පැහැදිලියක්ද නේද? ඈ ප්‍රමිති හරි බරයි. මේ ඔඩිටින් සාමාන්‍යයෙන් එහෙමයි. මම බලන උපරිමයෙන් කතා කරන්න. ඉතින් උපරිමයෙන් කතා කර ඔයාලා කොහොම ඉන්නවද දන්නේ නැහැ. මයිකල් පැහැදිලිද? පැහැදිලි සර්. පැහැදිලි නැතත් තව අහන්න බෑනේ මේක. නෑ සර් එහෙම නෑ. විගණනයක් පාලනය කරන පොදු මූලධර්ම විගණනයක් විගණනය කරද්දී විගණක විගණකගේ කටයුතු පාලනය කරන පොදු මූලධර්ම තියෙනවා. ඒවායින් කොටසක් අපි කියනවා ආචාර ධර්ම කියලා. මොනවද මේ ආචාර ධර්ම? ඈ විගණකවරයා මූල්‍ය ප්‍රකාශන විගණන කටයුතුට අදාළ සාධීනත්වය ඇතුළු ආචාර ධර්ම අවශ්‍යතාවට අනුකූල වෙන්න ඕනේ. සාධීනත්ව කටයුතු කරන්න ඕනේ ආචාර ධර්ම වලට අනුකූල වෙන්න ඕනේ. මොනවද මේ ආචාර ධර්ම? වෘත්ති ආචාර ධර්ම කියලා කියනවා. මොනවද? ස්වාධීනත්වය. මොකද්ද මේ ස්වාධීනත්වය කියන්නේ? මොකද්ද ස්වාධීනත්වය කියන්නේ? මේ සිංහල වචන විගණක කියන්නේ අපක්ෂපාතී. දැන් සිංහල වලට ඔයාලා පරතරට ගිහිල්ලා ඉන්නේ දැන්. සාධීනත්වය කියන්නේ මොකද්ද? පක්ෂපාතීව කටයුතු කිරීම. ඔව් අපක්ෂපාතීව. ඒ කියන්නේ කාගවත් මතයක් ඉදිරිපත් කරන්න නෙවෙයි. සාධීනත්වය කොට හැමෝටම මධ්‍යස්තව කාටවත් පක්ෂපාතීව නැත මධ්‍යස්තව සාධීනව අපි කියන්නේ කොන්ද කිලින් තියාගෙන කියලා නේ. සාධීනව කටයුතු කරන්න ඕනේ. කාටවත් බය වෙන්නේ නැහැ. කාටවත් බයස්ලි නෙවෙයි. පක්ෂපාතීව නෙවෙයි. අවංකභාවය අවංකව කටයුතු කරන්න හදවතට එකඟව කටයුතු කරන්න ඕනේ. ආගම උමනාවකට නෙවෙයි. අරමුණුගත භාවය අවදානම් තක්සේරුව සහ විගණන ක්‍රියාවලිය. අරමුණුගත භාවය මොකද්ද? විගණකගේ අරමුණ. මොකද්ද විගණකගේ අරමුණ? මම වෙනවද? මාව ඇහෙනවද? ඇහෙනවද? විගණකගේ අරමුණ මොකද්ද? ඇයිද ඉන්නේ මිත්‍රලා කිව්ව ඕකනේ? මූල්‍ය ප්‍රකාශන ක්‍රම මතයක් ප්‍රකාශ කි. මොකද්ද විගණකගේ අරමුණ? සාධාරණ සාහිතියක් නේද? ඇහෙන්නේ නැහැ හිමින් කියන්නේ. මූල ප්‍රකාශන ප්‍රමාණාත්මක අවප්‍රකාශන දෙකේ සාධාරණ සාහිතියක් ලබනවා. මොකද්ද ප්‍රියදර්ශනී විගණකගේ අරමුණ? මයිකල් මොකද්ද විගණකගේ අරමුණ? මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් සත්‍ය හා සාධාරණ සවුන්ඩ් එක අඩුයි.
volume adu kala de. Magi volume nama wedi kala de. Mohon maka dibikin ke kiaran mana? Karya sadarnya sah muncat tuh pribadi sakti ha sadarnya mati ya kedirpat kiri. Oh ada yang prakarsa yang pinjam kan labi wala labi pilih pada mulai dari prakarsa yang pinjam kan mulai dari pilih pada sakti ha sadarnya mati ya kedirpat kiri. E aramunat nama khati itu kerana aramunu kata bahwa kita makan nitera mehukaran hema karya kita rendila di ini aramunu nitera aramunu kata bahwa kita ini. Awalnya nam tak seru kan? Masalah kyuwa. Ini aramuna itu ekatnik khati itu kerat di aramuna peradari kerana khati itu kerat di. Ini aramuna sah-sah kerana beri benne pulua. Magherin puluang. Awalnya nam mana ada? Ini bagai awalnya nam tienno. Ewa tak seru kerana mana ada awalnya nam kira kah tak seru kerana? Awalnya nam tak seru. Itu pasti wigelan kerja awal ya. Maka itu wigelan kerja awal ya kian. Maka itu wigelan kerja awal ya kian. Wigelan ke wigelan yang kerana kau ya karir. Maka itu make pihwar ya. Mana itu make kerja awan. Wigelan yang selasum kiri mesir. Mata ya kiri dapat kena dakwa karya. Wigelan kerja awal ya. Wigelan ke handuran gando ni. Buruti yang ipun tak awe san nisi selaki lama katanya buruti yang ipun tak awe kian buruti yang ipun tak awe kian ekuma pada buruti yang ipun tak awe kian buruti yang ipun tak awe jayanti makanya setre jayanti Jayanti ke kshetre yang kumakda? Pita rasa negi? Abjadte ke makadda? Sarap rajakari ay. Mana ada? Voucher pariksha ave. Voucher pariksha ave. Itu vurutiye nipurata ave kena makadda pita rasa negi? Tamagi urti rada alabe? Ini ada palapurud. Sorry? Ek sambad itu ina palapurud sa, heki apa? Ya, ini mana tentang menemui urti ini pura tanya. Gemburu pariksa bagiin toror. Samaane ngapai asmaane itu menemui itu lemeva ke berada tiennya pulau angkela handuna ageni ini heki apa? Emana itu samaannya, peda matte matte, ehagiya. Apitnya nopenin samaannya, warada dahani keragini ini hekia. Burutiye ni puna tha. Burutiye ni puna tha. Yedeng polisi, emana itu angoya rahas polisi hema, samahara mini maruannya mau allagani ko amade. Burutiye ni puna tha. Nireksana mata. Burutiye ni puna tha, mata. Ekawastaw ke mang ek karya alik berada kerat di, ek miskinnya mata ini lagi ya nawa sir, mana mevila abe, ni hawar mahatya, jiniat tiba generator itu macam telgahan na, liumak, matang inden ena umak arangia, make sir mata sekai kila mata ini lagi, itu pasti Apa tilgahana sedeki manager mang katakan lekoh menemui ena umu periksa. Itu pasti ya periksa kalau tiba telinga dekasiya panhata. Kenhalat tiba hatta pahai. Ikan uhalat tiba itu rutin gini an nanti kiri. Kalau kalau gihilai nama kihilai villa tiba ya ufena kamna villa tiba ni. Ya bahamara hai wagen rofena manager. Tak kama gila tipe naya, itu pasti aja sahaja dalil belum begini cegi. Mang periksa kalau belum, aitane penting,
ගෙනහල්ල තිබ්බේ නැහැ ඒ වෙලාවෙන් පස්සේ. මේ දෙගොල්ලොත් එක්ක පොඩි හොරකමක් කරනවා. අර මිස් එතකොට එයාගේ තිබ්බා වෘත්තීය නිපුණතාව. ඒ හැසිරීම අනුව තේරුණා ඒකට වරදක් කියලා. ඒක තමයි වෘත්තීය නිපුණතාවය කියන්නේ සාමාන්‍ය මට්ටමින් නොපෙනෙන වරදක්. වංචාවක් තොරතුරක් හෙලිදරව් කරගැනීමේ හැකියාවක් තියෙන වෘත්තීය නිපුණතාව. පැහැදිලිද මං කියන දේ? තේරුණාද? මට සාමාන්‍ය ඔස්සෝ තේරුණා. ෆීඩ්බැක් එක තියෙන්න ඕන. වෘත්තීය නිපුණතාවය කියන වචනේ තේරුණාද? සාමාන්‍ය විශේෂ ප්‍රාගුණ්‍ය කියන්නේ විශේෂ ප්‍රාගුණ්‍ය තුලින් අපි හඳුනා ගන්න හදනත් එක නේද? ඔව් සර්. මේ අර අපි කියන්නේ හැරෙන්නේ ගොඩා හැරෙන පොල් පෙලේ ටිකලා අපි අඳවගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නොපෙනෙන පෙනෙන්නේ නැති තොරතුරක් කරා ගමන් කිරීමේ හැකියාව වෘත්තීය නිපුණතාවය. හා නිසි සැලකිල්ල. විගණකනේ අද සාමාන්‍ය අපි නොසැලකිල්ල සමාජාරයක් කියනවනේ. විගණක නිසි සැලකිල්ල තියෙන තමන්ගේ අරමුණට. තමන්ගේ මතය ඉදිරිපත් කරගන්න තමන් නිවැරදි මතයක්. මොකද ඒ තුල තමයි ඔහුගේ සාර්ථකත්වය. හොඳ මතයක් දුන්නේ නැහැ වැරදි වංචා අනාවරණය කරගන්න ඔහුට බැරි නම් සමාන් තමාගේ සීමාව තුළ වැරදි වංචා අනාවරණය කර ගැනීම හැකියාවක් විගණ කරන්න නැති නම් ඊළඟ වසරේ විගණනේ තමන් ඉංග්‍රීසිෙන්න පුළුවන්. ඔහු දක්ෂතාවයක් දැක්වුවොත් තමයි ඊළඟ වසරේ තේ විගණනේ ඔහුට ලැබෙන්නේ. ඒ නිසා විගණක වෘත්තීය නිපුණතාවය ප්‍රගුණ කරගන්න ඕනේ. නිසි සැලකිල්ල තියෙනවා. සැලකිල්ලෙන් වැඩේ කරන්න. එහෙම වුණොත් තමයි විගණන ක්‍රියාවලිය සාර්ථක වෙනවා. කහන වෘත්ති ආචාර ධර්ම වල කියනවා විගණක වෘත්තීය නිපුණතාවය සාක්ෂාත් කරගන්න. අත් දෙක මැදින් ඉඳලා හරියන්නේ නැහැ. නිසි සැලකිල්ලෙන් වැඩ කරන්න ඕන. පැහැදිලිද? රහස්‍යභාවය. මොකද්ද මේ රහස්‍යභාවය කියන්නේ? තොරතුරු ලබා ගත්තා මේ තොරතුරු වල අනන්‍යතාවය තබා ගන්න ඕනේ. රහස්‍යභාවය සුරකින්න ඕනේ. එහෙම නොවුනොත් ඒ තොරතුරු ඉදිරියේදී ලබා ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ඒක වෘත්ති ආචාර ධර්ම වලට පටහැනි. වෘත්ති හැසිරීම. ප්‍රොෆෙෂනල් බිහේවියර් එකක් තියෙනවා. තමාගේ කටයුතු තමන්ගේ වෘත්තියට උචිත ආකාරයට හසුරවන්න ඕනේ. වෘත්ති හැසිරීම. වෘත්තීය මෙන්න මේක හරි වැදගත් වචනයක්. වෘත්තීය සංසය දෘෂ්ටිය සහ වෘත්තීය විනිශ්චය. මේක ඉස්සරහට කියන මේ සංසය දෘෂ්ටිය කියන එක මේක අලුත් වචනයක් ඔයාලට. වෘත්තීය විනිශ්චය ඒක නිසා මේක මම ඉස්සරහට කතා කරන මම දැන් මෙතනදී කතා කරන්නේ නැහැ. මේක ටික කතා කරන ඕන නිසා. ඒ වගේම විගණක විගණනේ පුරාම මොකද කරන්න ඕනේ? තමන්ගේ වෘත්තීය සැකසහිත ආකල්පයකින් කටයුතු කරන්න ඕනේ. වෘත්තීය විනිශ්චයකින් කටයුතු කරන්න ඕනේ. විගණනේ පුරාවටම ඔහුගේ තියෙන්න ඕනේ මෙන්න මේ දේ මට කොහේද අනාවරණය කරගන්න පුළුවන්ද? වෘත්තීය සැකසහිතකින් ආකල්පයකින් කටයුතු කරනවා. මේවායේ වරදක් තිබිය හැක. මේක වරදිකාරයා කියලා නෙවෙයි. හරි බලන්න ඕනි. මෙතන වරදක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ වැරදි මේ වරද මම අනාවරණය කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් කෙනෙක් වැරදිකරු කියලා හිතාමතා විගණන කිරීමක් නෙවෙයි මේ කියන්නේ. වෘත්තීය සැකසහිත ආකල්පයකින් වැඩ කරන්න ඕනේ. ඒ වගේම විගණනය සමස්තයටම වෘත්තීය විනිශ්චයක් පවත් ගන්න ඕනේ. නිතරම තමන් කඩ කරන කටයුතු වලදී වෘත්තීය විනිශ්චය රැක ගන්න ඕන. බැලුවද මේක හරි අපහසුයි. මේක අපේ අපහසුයි. දැන් වෘත්තීය විනිශ්චය හරි වැදගත්. දැන් බලන්න කලාප කාර්යාලයක පේරෝල්. ඒ දර්ශනීයලගේ කී දෙනෙකුට පේරෝල් හදනවද? වැටුප් හදනවද? අපි සර් ටීචර්ස්ලා 5000 ගානකට. කීයද? 5000 ගානකට. 5000 ගානකට. ඉතින් 5000 ගානකට වැටුප් සකස් කරනකොට වැටුප් ක්‍රියාවලිය નિවරදී කියලා තහවුරු කරගන්න වෘත්තීය විනිශ්චයක් අවශ්‍යයි. පැහැදිලිද? ඒක විවිධ ක්‍රමවලට පාවිච්චි කරන්න පුළුවන්.
විවිධ ක්‍රමවලට භාවිතා කරන්න පුළුවන්. අපි කරන සීමාව තුළ අපි අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ කියන එක තමයි වෘත්තීය විනිශ්චය කියන්නේ. පැහැදිලිද? හැම තැනම එහෙමයි. හැමෝම මගේ මතය හැමෝම ඔබ ඔයාලා සියලු දෙනා හොඳ වෘත්තීය විනිශ්චයකින් හොඳ වෘත්තීය නිපුණතාවයක් සහිතව වැඩ කළොත් ප්‍රතිපලය පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. දැන් උද්ගලිකාංශයේ සමාගම්වල ඊටත් ඇති නොකර බෑනේ. දැන් අපි ගත්තොත් හොඳ ප්‍රයත්නකින් යම් ස්ථාවර ලෙවල් එක යන හැම ආයතනයකම මනා පාලනයක් තිබෙනවාමයි. ප්‍රොඩක්ෂන් ලෙවල් එකේ වේවා, මාකටින් ලෙවල් එකේ වේවා, හියුමන් රිසෝස් මැනේජ්මන්ට් හියුමන් රිසෝස් පැත්තෙන් වේවා, නා ෆයිනෑන්ස් පැත්තෙන් වේවා හැම පැත්තකම මනා පාලනයක් තියෙනවා. එහෙම නොවුනොත් එහෙම ප්‍රයත්නක් නැහැ. එකන පෞද්ගලික අංශයේ විගණකවරුන්ට ඝනකාධිකාරීවරුන්ට සීමා ඒ මට්ටමින් ඒක පවත්වාගෙන යන්න ඕනේ. එහෙම නැත්තම් බෑ, සවය වෙන්න බෑ. සාමාන්‍ය පෞද්ගලික බැංකුවල ෆිනෑන්ස් වල ඒවයි බලන්නකෝ කාර්ය මණ්ඩලයේ. මගේ යාළුවෝ ඉන්න බැංකු මැනේජර්ස්ලා සාමාන්‍ය ඔවුන් කාර්යාලයෙන් බැංකුවෙන් පිට වෙලා යන ඔෆිලා යන වෙලාව තීරණය වෙන්නේ වැඩ අවසන් වෙච්ච වෙලාව. සිකුරාද කියලා පහට හතරා මාට එන්න දඟලන්නේ. ඒක තමයි හේතුව. එහෙම නොවුනොත් පවත්වාගෙන යන්න බෑ. එහෙම නොවුනොත් පවත්වාගෙන යන්න බෑ. හරිද? ඒක නිසා හැම ක්ෂේත්‍රයකම හොඳ වෘත්තීය විනිශ්චයකින් නිපුණතාවයකින් කටයුතු කරනවා නම් ප්‍රතිඵල බොහෝ විට වෙනස් වෙනවා. මෙන්න මේ වචනය වෘත්තීය සංශය සහ වෘත්තීය විනිශ්චය. මොකද මේ වෘත්තීය සංශය කියන්නේ? මේ වෘත්තීය සංශය කියන්නේ විගණක විගණනය කරද්දී නිරන්තරයෙන්ම කටයුතු කරන්න ඕනේ වෘත්තීය සැක සහිත ආකල්පය. අර මම කොයි වෙලාවෙ මට වරදක් අහුවෙයිද? මෙතන තියෙන්න පුළුවන් වැරදි මොනවාද? වංචා මොනාද කියලා සමස්ත විගණනයේ පුරාම විනිශ්චය කරන්න ඕනේ. වෘත්තීය විනිශ්චය මෙතන විත්තියනේ වෘත්තීය විනිශ්චය කරන්න ඕන. හරිද? එතකොට මේ 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 වෘත්තීය සංශය කියන එක මේ සාමාන්‍යයෙන් ඔය Google වල එහෙම චෙක් කරලා බලන්න. මේකෙදි කියන්නේ මේ මේ අපි වැරද්දක් වංචාවක් හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන අව ප්‍රකාශනයක් වෙන්න පුළුවන් කියලා අවදීන් කටයුතු කරන්න. මේ දැන් අපි තුමු අපි කියනවානේ මූල්‍ය ප්‍රකාශන කියන විගණක අපි කියන මූල්‍ය ප්‍රකාශන වැරදි අව ප්‍රමාණාත්මක අව ප්‍රකාශන වලින් තොරයි කියලා තහවුරුවක් දෙන්න ඕනේ. විගණක නිරන්තරයෙන්ම කටයුතු කරන්න ඕනි වැරදි ප්‍රකාශනයකින් ප්‍රමාණාත්මක අවප්‍රකාශනයක් වෙන්න පුළුවන් ඕනෑම මොහොතක. එකහන්ද නිරන්තරයෙන්ම සැකසහිත ආකල්පයකින් හැම ගනුදෙනුවක් දිහාම හැම ක්‍රියාකාරකමක් දිහාම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි අවධානයකින් බලා කටයුතු කිරීම තමයි වෘත්තීය සංසය කියන්නේ. ගේම් එකෙම ඉන්න සාමාන්‍ය හරිය රහස් පරීක්ෂකෙක් වගේ. වෘත්තීය සංසයේ මේ මේවා මේ සාමාන්‍ය මේ වචන හරි වැදගත්. දැන් බලන්න මේ ප්‍රොෆෙෂනල් ස්කෙප්ටිසිසම්. මේ Google වල ගහලා බලන්න, හොයලා බලන්න. එතකොට මීට වඩා වෙන තීරමක් ගන්න බෑ. එතකොට නිතරම අපි ප්‍රශ්න කරනවා නම් ප්‍රශ්න කරනවා. එතකොට පරීක්ෂා කරනවා නම් පරීක්ෂා කරනවා. කොහොමද? කොතනද අවප්‍රකාශනයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා අවදීන් යුක්ත. හරිද? එතකොට මෙන්න මේ දේ සඳහා විගණක සැලකිලිමත් වෙන ඕනේ කරුණු තියෙනවා. ලබාගත් වෙනත් විගණන සාක්ෂි සමග පරස්පර වන විගණන සාක්ෂි පරීක්ෂා කරන්න. දැන් පේරෝල් කරන කවුරු හරි මෙතන ඉන්නවද? පේරෝල් කරන කවුරු හරි මෙතන ඉන්නවද?
Awalnya, dan ginum hadir awalnya, finally kamu sadar awalnya. Balance sheet juga, yang itu mulai tata perkasa itu lalu nih, namun mau dikerjain wala. Apa yang ada? Kamelid deh, boring deh. Enak sih. Mang itu nih katakan nih, itu orang apa yang ada? Betup sagas kita kau orang ini ada betina? Itu kota, dan apa itu mau misi itu hanya kan yang mereka capin nih, kia capin orang itu. Dedah sasi bisa. Hingga itu pas akas kelama, hingga itu pas hadalis panda saya sih ya ini nang hingga WNOP itu mereka ini. Mereka cross checker aja pula. Hingga ke hadal belu ama mereka sih hanya belu mereka ini dulu. Paut kelikan sih nang, betul pas apa itu mau. Laksa atai kela, eh, betul pun cek kerana pulang berapa dia, lama kali cek, kami. EPF. EPF permainan sih ya atau dekila balan mau nih, hatta hatta ada dah hatta dekila balan mau. Ekim pulua. Dana nih ekim hari dekila balan pulua. Itu kota EPF, ETF ya, sewaan yukti angge barang mudah itu bisa hatta dah hakpen mau. Hari dekila balan. Ini apa ke? Vivida ara cross check karan. Nitterama mewa ini. Berarti tahu pilih mana? Apa kira? Ekine kaya kamera ane dikka. Periksa kela balan. Laba gana saksi benar saksi sama kaya ekine kela balan. Mereka hari de match kena. Eka da orangnya urutiya finishya. Urutiya nipun tahu ya wasya. Itu begini saksi lese bawa kita kena lekannya malah wiswa swanta bawa. Api bawa kita kena lekannya malah wiswa swanta bawa. Api istawa rawat kam nam periksa kerana kami istawa rawat kam malah niwaradi tahu periksa kerana. Wahana kian nak pun? Wahana malah kami dah niwaradi tahu periksa kerana. Wahana malah pot periksa kerana. Pot ti kerana lease kali nanti na leasing malah leasing ayat na lingkat tulium balaran. Dan baru kebawa di desi ada yang departemen tua, kan? Aniwari ema finance kerapu finance ahi telah meling, gatu lipi denda oni menda mewa tamai leasing wari kerja. Itu laba karena saksi bela ni rebat di tamai pariksa kerana. Lekan bela wiswa samanta bawa, lekan bela wiswa samanta bawa ya, pariksa kerana oni. Itu pada bimasi emal lepen prati cara pilih bandar. Pariksa agaran. Muna ada bimasim. Naya ketiam pilih bandu bimasanu. Naya himiam pariksa agaran bimasanu. Samaan itu buka itu apa dia bana? Bank calling ya, na mana mana sesiat itu na mana hari dah. Mana mana nama ubi nama macam naya keti kena hari dah. Ubi nama naya himi kena hari dah. Ini mana pariksa agaran kerja itu? Itu kuda. Ewa yang apa kerana ni? Ini bimasim mal lepene prati prati cara tek terus terus pariksa agaran. Sidumeh yang wancawan dakwaan tatkah, dan monohari wancawa kunang ekat anu rupiyo monada aitane karyan menne. Wancawa kunang itu bohong itu karyan menne. Samaane magiat dekim tiena, beradi wancawa karna menesu. Niladari ini tiri orang orang baya paksipati tiya dakwaan. Baya paksipati tiya dakwaan beradi wancawa karna menesu. Karena ada amutu hitawat kama pinna nada. Emainna. Dekat nama loi katakan, ni kan? Samar melawat ni, yar berarti apitah, ni kan? Ekor nipun tak ada, tapi handur lagi. Berarti wanca dakwaan tatkah handur lagi ni, mihaki awak tiennon, mih buruti sanksi ni kan? Mihin demi. Itulah Sri Lanka, Vikiran, perbendaharaan, awas segan, Vikiran, kiah, pati, amat, Vikiran, pati, awas segan, tatkah itu kuda.
මේ විගණන ප්‍රමිතීන් වලින් සඳහන් කරන තත්ත්වයට අමතරව වෙන පටිපාටි අවශ්‍ය කරන තත්ත්වයන් හඳුනා ගන්න ඕනේ විගණක. එතන වෘත්තීය සංසය කියන්නේ මොකද්ද? ඕනෑම මොහොතක වරදක් වංචාවක් හේතුවෙන් අවප්‍රකාශනයක් සිද්ධ වෙයි කියලා අවදීන් කටයුතු කරන තත්ත්වයකට අපි කියනවා වෘත්තීය සංසය කියලා. ඒක නිසා විගණකට මේ වෘත්තීය සංසය කියන එක වැදගත්. විගණක කරන්නේ මූල දැන් වෙන කවුරු හදපු මූල ප්‍රකාශන කට්ටලයක් පරීක්ෂා කරලා මේක හරි කියලා කියනවා. එතන විගණක විගණනය කරන්නේ කොහමද? සාම්පල් ඔඩිටය කරන්නේ. සාම්පල් ඔඩිටය කරන්නේ. සාම්පල් එක මුළු සංගහණයම පරීක්ෂා කරන්නේ නැහැ. දැන් අපි අර හොද්ද රස බලනවා නේද? හොද්ද පොඩ්ඩක් අතට අරගෙන එහෙම නැත්නම් පොඩ්ඩක් කාලා කියනවා මේක රසයි කියලා. හොද්දම කාලා කියන්නේ නැහැනේ. සාම්පල් ඔඩිටය කරන්නේ. සාම්පල් ඔඩිට් එකෙන් සමස්තය ගැන මතයක් කියන්නේ. ඒක අවදානම. නරකම ටික අහුනොත් නරක පැත්තට කියනවා. හොඳම ටික අහුනොත් හොඳ පැත්තට කියනවා. ඒක හඳ අවදානමක් තියෙනවා. ඉතින් මේ අවදානමෙ මිදෙන්න නා විගණන කර මොකද තියෙන්න ඕනේ? විගණන කර මොකද තියෙන්න ඕනේ? වෘත්තීය සංසය දෘෂ්ටිය තියෙන්න ඕනේ. මේක ටිකක් කියව ගන්න. අමුතු වචනයක් තියෙන්නේ. එතකොට මේකෙදි කියන වෘත්තීය දෘෂ්ටියේදී සෑම දෙයක්ම අනුකූල වී ඇතැයි සහ නීති රීති උල්ලංඝනය කිරීම කිසිවක් නොමැත යන ස්ථානයේ සිට ආරම්භ වීම. ඒතර වැඩ කරද්දී සාමාන්‍යයෙන් අපි කියනවානේ මේක වැරදි කියලා මතේ වැඩ මේ මේක වැරදි කියලා පටන් ගන්න එපා. මේවා නොමැති කියලා මට්ටමින් පටන් ගන්න. හැබැයි සැකයට වාජනය වන වාජනය කරන සාක්ෂිඳා විමසිල්ලෙන් ඉන්න. සැකයට භාජනය වන සෑම කාරණයක්ම විමසිල්ලෙන් ඉන්න කියලා කියනවා. එතකොට මේකෙදි කියන්නේ මේ සංසේ දෘෂ්ටි යන සේවාදායකයාගේ කලමනාකරණයේ අවංකභාවයේ සැක කිරීමක් නොවේ. මම ඉස්සලත් කියවනේ අවංකභාවයේ සැක කිරීමක් නෙවෙයි වැරදි වංචා ඕනතරක වෙන්න පුළුවන්. කලමනාකරණයේ දෝෂයක් කියලා නෙවෙයි කියන්නේ. වැරදි වංචා ඕනෑම තැනක ඉන්න පුළුවන්. ඒක නිසා ඊට විමසිල්ලෙන් කටයුතු කිරීම තමයි වෘත්තීය සංසේ කියන්නේ. මේක පොඩ්ඩක් කියව ගන්න. දැන් මේක නොසලකා හැරියොත් මේ වෘත්තීය සංසය කියන එක නොසලකා හැරියොත් විගණකට එනවා විගණන අවදානමකට විගණන ලක් වෙනවා. අසාමාන්‍ය ගණදොර නොසලකා හැරීමේ අවදානම ඊට පස්සේ අපි සරි නසලක හැරීමේ අවධානම අවම කිරීම නිගමන ගැනීමේදී අධික ලෙස සාමාන්‍යකරණය කිරීම සහ විගණන ක්‍රියාපටිපාටිවල ස්වභාවය කාලය සහ ප්‍රමාණය තීරණය කිරීමේදී නසුදුසු උපකල්පන භාවිතා කිරීම සහ ප්‍රතිඵල ඇගෙන සඳහා විගණනයේ පුරාට වෘත්තීය සංසය දෘෂ්ටි භාවිතා කළේ මේ මෙන්න මේ අරමුණු ළඟා කරගන්න නම් නිරන්තරයෙන්ම වෘත්තීය විගණනය අවසන් වනතුරුම වෘත්තීය සංසය මේක සරලව මතක තියාගන්න වෘත්තීය නිපුණතාවය නැත්නම් වෘත්තීය සැලකිල්ල කියන එක හොඳ දෘෂ්ටියකින් හොඳ කල්පනාවකින් කටයුතු කිරීමක් තමයි මෙතනදී අදහස් කරන්නේ. විගණන සාක්ෂි විවේචනාත්මකව තක්සේරු කිරීම සඳහා වෘත්තීය සංසය දෘෂ්ටි අවශ්‍ය වේ. එතකොට විගණන සාක්ෂි විවේචනාත්මකව චෝදනාත්මකව නෙවෙයි. ඒ කියන්නේ ටිකක් අපි කියන්නේ විචක්ෂණශීලීව තාර්කිකව තර්කානුකූලව තක්සේරු කරන්න පරීක්ෂා කරන්න වෘත්තීය සංසය අවශ්‍යයි කියලා කියනවා. වෘත්තීය සංසය තව පොඩ්ඩක් කියව ගන්න. දැන් මම කතා කරාට වැඩක් නැහැ. අහගෙන හිටිය කියලා මේ දේ කරන්නත් බෑ හරියට. මොකද වෘත්තීය විනිශ්චය කියන්නේ ප්‍රොෆෙෂනල් ජජ්මන්ට්. වෘත්තීය විනිශ්චය අපි ඉස්සෙල්ලා කතා කරානේ. විගණනයක් සැලසුම් කිරීමේදී ක්‍රියාත්මක කිරීමේදී විගණක තමන්ට තියෙන නිපුණතාවය නිපුණතාවයෙන් අපි කරන්න පුළුවන් නිශ්චයන් අපි හඳුනා ගන්න ඕනේ. මොකද විගණනයක් විශේෂයෙන් සැලසුම් කරද්දී තමයි තීරණය කරන්නේ කොතරම් කාලයක් විගණනය යොදා ගන්නවද කොතරම් පරාසයක් විගණනය කරනවද
එතකොට කොච්චර සාම්පල් එකක් පරීක්ෂා කරනවද කියලා තීරණය කරන්නේ විගණනේ සැලසුම් කරත්. ඒ කියන්නේ සා ඒ අවස්ථාවවලදී වෘත්තීය විනිශ්චයක් අවශ්‍යයි. වෘත්තීය විනිශ්චය අවශ්‍ය වෙන ක්ෂේත්‍ර මොනවාද? ප්‍රමාණාත්මක භාවය හා විගණන අවධානම්. ප්‍රමාණාත්මක භාවය මතකද? ප්‍රමාණාත්මක භාවය මතකද? මම ඇහෙනවද? මම ඇහෙනවද? ප්‍රමාණාත්මක භාවය. අපි ප්‍රමාණාත්මක භාවය කියන්නේ මොනවද? වැරදි හා වංචා අත්හැරීම් මගහැරීම් නිසා ගනු ලබන තීරණ සාවද්ද වෙන ආකාරයට සාවද්ද වීමක් වෙනවා නම් අපි කියන්නේ එවැනි මගහැරීම් අත්හැරීම් වැරදි වංචා ප්‍රමාණාත්මකයි කියලා. ඒතර ප්‍රමාණාත්මක භාවය ගැන විනිශ්චයක් තියෙන්න ඕනේ. විගණන අවධානම ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඒතර විගණන අවධානම ගැන විනිශ්චයක් තියෙන්න ඕනේ වෘත්තීය විනිශ්චයේදී. විගණන ක්‍රියාපටිපාටි වල ස්වභාවය විගණන ආයතනයේ අපි අනුගමනය කළ යුතු විගණන ක්‍රියාපටිපාටි කොයි ආකාරයෙන්ද කියලා තීරණය කරන්න අවශ්‍ය කාලය හා ප්‍රමාණය තීරණය කරන්න වෘත්තීය විනිශ්චයක් අවශ්‍යයි. ඒ වගේම ප්‍රමාණවත් යෝග්‍ය විගණන සාක්ෂි ලබාගෙන තිබේද කියලා ඇගයීමක් කරන්න. ලබා ගන්න සාක්ෂි විගණන සාක්ෂි යෝග්‍ය පරිදි ප්‍රමාණවත් පරිදි ලබාගෙන තිබේද කියලා ඇගයීමකට ලක් කරන්න අපිට මොනවද ඕනේ? වෘත්තීය විනිශ්චය අවශ්‍යයි. ලබාගත් විගණන සාක්ෂි මත පදනම් වෙලා නිගමනයකට එළඹෙන්න. අපි නිගමනයකට එළඹෙනවා, තීරණයකට එළඹෙනවා. ඒ නිගමනයට එළඹීමේදී, තීරණයට එළඹීමේදී විගණන සාක්ෂි වැදගත්. sorry වෘත්තීය විනිශ්චය වැදගත්. ආයතනයේ මූල්‍ය වාර්තා කරන රාමුව ක්‍රියාත්මක කිරීමේදී කළමනාකරණයේ විනිශ්චයන් නැගීම. මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන මේ රාමුව කුමක්ද කියලා තීරණය කරද්දී කළමනාකරණය කුමන ආකාරයේ විනිශ්චයක් ඉඳලා තියෙනවද කියලා අගයන්න වෘත්තීය විනිශ්චය අවශ්‍යයි. එකන කළමනාකරණයට එහා ගිය දැනුමක් ඕනේ විගණකට. විගණකගේ පුහුණුව දැනුම සහ පළපුරුදු සමග විගණක විසින් කරනු ලබන විනිශ්චයන වඩාත් විශ්වාසදායක හා සාධාරණ වනු ඇත. ඒතර විගණකගේ පුහුණුව දැනුම සහ පළපුරුදු සමග තමයි මේ වඩාත් විශ්වාසදායක හා සාධාරණ වෙන්නේ. විගණක ගනු ලබන විනිශ්චයක් පදනම් වී ඇත්තේ විගණක විසින් දන්නා කරුණු සහ තත්ත්වයන් මත වන අතර විගණනයේ අතරතුර දුෂ්කර කරුණු පිළිබඳ උපදෙස් ලබා ගැනීම සාධාරණ විනිශ්චයක් කිරීමට උපකාරී වේ. පැහැදිලිද? හරි. විගණන අවධානම. දැන් ප්‍රමිත ගැන කතා කරනකොට ටිකක් අමාරුයිනේ. සාමාන්‍යයෙන් ප්‍රමිතම කතා කළා නම් ප්‍රමිතියේ තියෙන විදිහටම කතා කළා නම් මීටත් වඩා සංකීර්ණ. ඒක හන්ද පොඩ්ඩක් පොඩි දල අදහසක් ගන්න හිතලා ලියන්න තියෙන්නේ. ගොඩක් ගැඹුරට ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලගේ. මේවා තමයි අහලා තියෙන්නේ. මොකද්ද විගණන අවධානම කියන්නේ? මොකද්ද විගණන අවධානම කියන්නේ? විගණන කර තියෙන අවධානමක් විගණනේදී. පොඩි ට්‍රික්ස් රිස්ක්. මොකද්ද විගණන අවධානම කියන්නේ? මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මකව සාවද්ද වෙන විටදී විගණක විසින් නොසුදුසු විගණන මතයක් ප්‍රකාශ කිරීමේ අවධානය. මොකද මේකේ තේරුම? මොනවාගේ තේරුමද මොහොමඩ් එන්නේ වාට? එයා වංචා පවතින විට ඒක මොකද්ද? මූල්‍ය ප්‍රකාශන වල වැරදි හා වංචා පවතින විට ඒ බව ප්‍රකාශ නොකිරීම කියන අදහසද? ඔව්. මූල්‍ය වල ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තොරතුරු ඇතුළත්ව තිබියදී ඊට අනුචිත මතයක් විගණක ප්‍රකාශ කර කිරීමේ අවධානම්. විගණක වැරදි වෙනවානේ. තියෙන එකක් කියන්නේ තව එකක් වගේනේ. අන්න ඒ අවධානම තමයි විගණන අවධානම කියන්නේ. මොකද්ද විගණන අවධානම කියන්නේ? මූල්‍ය ප්‍රකාශනවල ප්‍රමාණාත්මක වර්ධව දැක්වීම සම්බන්ධ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශයන් තිබියදී ඒ සම්බන්ධයෙන් අනුචිත
අනිවාර්යයෙන්ම අහන ඒවා මේවා කියන්නකෝ බලන්න එහෙනම් දැන් කියන්නකෝ බලන්න මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මකව සාවද්‍ය වන වේලාවක විගණක නුසුදුසු විගණන මතය අනුචිත විගණන මතයක් ප්‍රකාශ කිරීමේ අවදානම එහෙම කිව්වොත් විගණක වැරදි අන්නේ අවදානමට තමයි කියන්නේ විගණන අවදානම හොඳට බලා ගන්න මේවා නිරන්තරයෙන්ම අහලා තියෙනවා ප්‍රමාණාත්මක අව ප්‍රකාශන අවදානම සහ විගණක විසින් නිවැරදි අව ප්‍රකාශනයක් අනාවරණය කර නොගැනීමේ අවදානම මත රඳාපවතී මොකද්ද මේ කියන්නේ ප්‍රමාණාත්මක අව ප්‍රකාශන අවදානම ප්‍රමාණාත්මක අව ප්‍රකාශන කියන එක අපි ඉස්සෙල්ලා කතා කළා. ඒ අවදානම රඳාපවතිනවා මොනවා මතද? ඒ වගේ අව ප්‍රකාශනයක් අනාවරණය කර නොගැනීමේ අවදානම මත. පැහැදිලිද? වරදක් වෙලා තියෙනවා. ඒක මම හොයාගත්තේ නැහැ. හොයාගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? මම ඒ කියන්නේ වැරදි ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා. පැහැදිලිද මේ කියන කතාව? තේරුණාද? දැන් අපි හිතමු මොනවා හරි සොරකමක් වෙලාද මොනවා හරි හානියක් වෙලා තියෙනවා. මේ හානිය සොරකමක්. සොරකමක් කියන එක මම අනාවරණය කරගත්තේ නැතොත් මම කරන ප්‍රකාශනය ප්‍රමාණාත්මක අව ප්‍රකාශනයක් වෙනවා. පැහැදිලිද? ඒක තමයි මේ කියන්නේ. මේ මීට වඩා සරල වචන නෑ. ප්‍රමාණාත්මක අව ප්‍රකාශන අවදානම අපි ඉස්සෙල්ලා කතා කරානේ මේක රඳා පවතින මොනවා මතද එවැනි අව ප්‍රකාශනයක් හෙලිදරව් කරගෙන නොගැනීමේ කර නොගැනීම මත විගණකට පවතින අවදානම වරදක් වෙලා දෙන ඒ වරද හෙලි කරගත්තේ නැහැ නම් මම ඒ වරද වෙනුවෙන් ඒ වරද සම්බන්ධයෙන් මම දෙන ප්‍රකාශනය වැරදි වෙනවා ඒතර මම දෙන ප්‍රකාශනයේ වරද රඳා පවතින මම ඒ වරද සොයා නොගැනීම මත යම් වරදක් වෙලා දුන්නේ ඒ වරද සම්බන්ධයෙන් මං දෙන ප්‍රකාශනය ඒ ප්‍රකාශනය වැරදි මං හොයාගෙන නැහනේ. එතන මම කරන ඒ ප්‍රකාශනය ප්‍රකාශනයේ අවදානම තීරණය වෙනවා ඒ හොයා නොගැනීම මත. ඒක තමයි මේ කියන්නේ. ප්‍රමාණාත්මක අව ප්‍රකාශන අවදානම කොටස් දෙකක් තියෙනවා මොනවාද? ආවේනික අවදානම සහ පාලන අවදානම. හරිද? ආවේනික අවදානම සහ පාලන අවදානම ප්‍රමාණාත්මක අව ප්‍රකාශන අවදානම රඳා පවතින මොනවා මතද මේක ඩිපෙන්ඩ් වෙනවා මොනවා මතද ආවේනික අවදානම සහ පාලන අවදානම නෑ ප්‍රමාණාත්මක අව ප්‍රකාශන අනාවරණය කර නොගැනීම මත දැන් මෙහෙම වරදක් තියෙනවා නම් මොහොමඩ් මේ වරද මම හොයාගත්තේ නැතුත් මොකද වෙන්නේ අනාවරණය කර ගන්නවා කියන්නේ හොයා ගන්නවා කියන එකනේ අනාවරණය කර නොගත්තොත් මොකද වෙන්නේ මේ මත මම මොකද කරන්නේ වැරදි ප්‍රකාශනයක් කරනවද නැද්ද මේ වරද මං සොයා නොගන්නා තාක්කල් මේ සම්බන්ධයෙන් මම දෙන ප්‍රකාශනය කොයි වගේද වැරදි නෝනේ වැරදි ඒක ඔඩිට් එකේදී කියන මොකද්ද කියන්නේ ප්‍රමාණාත්මක අව ප්‍රකාශන අනාවරණය කර නොගැනීම ප්‍රමාණාත්මක අව ප්‍රකාශන අනාවරණය කර නොගැනීම මත ඒ සම්බන්ධයෙන් දෙන ප්‍රකාශන අවදානම්ද නැද්ද අවදානම් වෙනවා අවදානම් දැන් මොනවා හරි සිද්ධිය සම්බන්ධයෙන් මගෙන් පොලිසිය ප්‍රශ්න කරනවා මම දෙනවා සාක්ෂි මම දෙනවා ප්‍රකාශය එතන ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කළාට පස්සේ කියනවා මම කියපු දේ වැරදි. එතන මම කියපු දේ වැරදුනේ. ඒ සම්බන්ධයෙන් මම තොරතුරු අනාවරණය කරගත්තේ නැති නිසා.
Mama terutur anawan negara nogatte warada nisa mage prakasya sawadde una. Sawadde prakasya idiripat kirime avadanamak mata matuna. Etokota me warada hoya nogattut neradi prakasayak matu wenawa eka thamai me kiyanne. Etokota me pramanaatmaka avaprakasana avadanama. Ema naththam avaprakasana avadanama kotas deka e mokadda kotas deka දැන් ඔයාලට සාමාන්‍ය මගේ තොරතුරු එහෙම නැත්නම් මං කරන දේ සම්බන්ධයෙන් අවධානය නොකර හොඳයි හෝ නරකයි කියලා කිව්වොත් ඒක සාවද්ද වෙනවා. තොරතුරු මත පදනම් වෙලා තොරතුරු හොයාගෙන තොරතුරු අනාවරණය කරගෙන කිව්වොත් අනහ. පැහැදිලිද? ඒක තමයි මේ කතා කරන්නේ. එතකොට ආමේ අවප්‍රකාශන අවධානම වර්ග දෙකයි ආවේනික අවධානම සහ පාලන අවදානම පැහැදිලිද? මොන විගණන අවදානම් වර්ග තුනක් තියෙනවා. තුනෙන් එකක් කියන අපි ආවේනික සරින්. අනාවරණය කරන ගැනීමේ අවදානම නැත්නම් අවප්‍රකාශන අවදානම කියලා. ඒක කොටස් දෙකයි. ආවේනික අවදානම සහ පාලන අවදානම. අවදානම් තක්සේරුව දැන් මෙන්න මේක මම ඉස්සලත් කතා කරා. අවදානම් තක්සේරුව. මේ ආයතනයේ විගණනය කරද්දී තිබෙන අවදානම කුමක්ද කියලා මම තක්සේරු කරන්නම්. අවදානම් තක්සේරුව විගණකවරයාට ප්‍රමාණාත්මක අවප්‍රකාශණයට ලක් විය හැකි මූල්‍ය ප්‍රකාශන ක්ෂේත්‍ර හඳුනා ගන්න උපකාරී වෙනවා. දැන්නද මම මේ කියන කතාව? හොඳ තක්සේරුවක් කළොත් මං අවදානම් තක්සේරුවක් කරන තරම් මං නිපුණයි නะ. මං කෘතහස්තයි නะ මං දක්ෂයි නะ මම ක්ෂේත්‍ර හඳුනා ගන්නවා. අවදානම් තක්සීරුවේ මම අවදානම තියෙන ක්ෂේත්‍ර හඳුනා ගන්න. මෙන්න මේ මේ පොයින්ට් වල තමයි අවදානම තියෙන්නේ. දැන් සාමාන්‍ය ඔයාලා ගණකාධිකාරී විභාගේ පාස් වෙලා ආයතනයට ගියාට පස්සේ ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකද්ද? කියන්න බලන්න. මයිකල් ගියොත් මොකද කරන්න? ගියාම මොකද කරන්නේ? ගියොත් නේ ගියාම මොකද කරන්නේ? මීකෙන ලේක් මේ පරීක්ෂා සරිය. අවදානම තක්සේරු කරන්න ඕනේ අවදානම තක්සේරු කළොත් හරියට ප්‍රමාණාත්මක අවප්‍රකාශන වල ලක් වෙන්න පුළුවන් ක්ෂේත්‍ර හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ ක්ෂේත්‍රවල තමයි ප්‍රමාණාත්මක අවප්‍රකාශන වලට ලක් වෙන්න පුළුවන් කියලා හඳුනා ගන්න පුළුවන්. එතන මේක හරි වැදගත් වෙනවා විගණනය සහ විගණන ක්‍රියාවලීන් ක්‍රියා පරිපාටි සැලසුම් කරද්දි ක්‍රියාත්මක කරද්දි පැහැදිලිද? අවදානම හඳුනගත්තොත් ඒක හරි වැදගත් වෙනවා විගණනේ සැලසුම් කරන්න ක්‍රියාත්මක කරන්න ක්‍රියාපරිපාටි තීරණය කරද්දී හරි වැදගත් වෙනවා. ඒ වගේම විගණකට තේරුම් ගන්න පුළුවන් ද බලන්න මේ විගණන තක්සේරුවදී මේ 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 සෝරි අපි කියන්නේ අවදානම් තක්සේරුවේදී පුළුවන් විගණකට මොන ක්ෂේත්‍රවලද වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ මොන ක්ෂේත්‍රද වැඩි එහෙම නැත්නම් ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් වලට ලක් වෙන පුළුවන් මොන මොන ක්ෂේත්‍රද එතන මොන මොන ක්ෂේත්‍රවලද වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ විගණනය කොච්චර ප්‍රමාණයකට පුළුල් කරන්න ඕනේ සාම්පල් එක කොහොමද තීරණය කරන්නේ
එතකොට එක් එක් ක්ෂේත්‍රවලට අවශ්‍ය නිපුණ සේවකයන් කවුරුන්ද කියලා තීරණය කරන්න. යන වියදම කාලය මෙන්න මේවා නිශ්චය කරන්න පුළුවන් විගණන සරි අවධාරම් තක්සේරු. අවධාරම තක්සේරු කරන්න. ඒතර අවධාරම තක්සේරු කිරීම විගණකගේ ප්‍රමුඛ කාර්යයක් විගණනේ බාර ගැනීමේදී. එතකොට දැන් එහෙම හඳුනාගත්තොත් අඩු අවධානම් ක්ෂේත්‍රවලට වැඩි කාලයක් නාස්ති නොකර ඒ කාලේ වැඩි අවධානමත් තිබෙන ක්ෂේත්‍රවලට යොදා ගන්න පුළුවන්. හරිද? අඩු අවධානම් වලට වැඩි කාලයක් ගත නොකර වැඩි අවධානමක් තිබෙන කාලයට අපිට මේක යොදා ගන්න පුළුවන්. එතකොට විගණන අවධානම කොටස් තුනයි මොනවද අවධානම කොටස් තුන? ආවේනික අවධානම මොකද්ද? ආවේනික අවධානම කියන්නේ inherent risk. මොකද ආවේනික අවධානම කියන්නේ කතා කරන්නේ. ඒතර මේ මේ අනිවාර්යෙන් අහන ඒවා මේ. අනාවරණ සෝරි ආවේනික අවධානම කියන්නේ මොකද්ද? අයිෂා සබ්බෙන්තර පාලනයක් සෝරි එහොන්න සබ්බෙන්තර පාලනයක් නැහැ කියන උපකල්පනය loudly කියන්නවා. අභ්‍යන්තර පාලනයක් නැතයි උපකල්පනය කරලා හා තනි තනිව ගත් කල හෝ වෙනත් ගිනුම් ශේෂ හා ගනුදෙනු පන්තීන් වල ඇති වරදවා දැක්වීම සමග එක්ව අරගෙන හෝ ගිනුම් ශේෂයක ගනුදෙනු පන්තියක ප්‍රමාණවත් වරදවා දැක්වීම පැවතීම කියන අවධානමද? ඉස්සර ඉගෙන ගත්ත විදිහට දැන් කොහොමද ඉස්සලද? මම ටික ටික ඇහුනේ මේ මේ මයිකල් නේද කිව්වේ? ඔව් සර්. මොකද ආවේනික අවධානම කියන්නේ? උදාහරණයක් කියන්න බලන්න මයිකල්. එයන්ස දැන් වත්කම් වලින් එහෙම වංචා කිරීමට ඇති අවධානම. වත්කම් වලින් වංචා සිදු කිරීම. ඔව්. මොකද ආවේනික අවධානම කියන්නේ? ආයතනයක තිබෙන ආවේනික ගති ලක්ෂණ අනුව ගනුදෙනු වල තියෙන ගිනුම් සේසවල තිබෙන ආවේනික ස්වභාවයේ මත. ආවේනික ස්වභාවය කියන්නේ මොකද්ද? ඕනෑම ක්ෂේත්‍රයකට පුරුදු ස්වභාවයක් තිබෙනවානේ, පුරු වෙච්ච ස්වභාවයක් තියෙනවා. ආවේනික ගති ලක්ෂණ නිසා ඒ තුල වැරදි වංචා තියෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මෙහෙම දෙයක්. තාක්ෂණයේ යල් පැන්නොත් මොකද වෙන්නේ? තාක්ෂණයේ යල් පැනීම නිසා සමහරවිට ගනුදෙනු අවාසි වෙන්න පුළුවන්. ඒකතර ඒක බාහිර සිද්ධියක් මත සිදුවන ආවේනික ලක්ෂණය. ආවේනික කියන එක සරල අදහස ගත්තොත් ගනුදෙනුවක වෙන්න පුළුවන්, ගනුදෙන සමූහයක වෙන්න පුළුවන්, ගිනුම් පන්තියක වෙන්න පුළුවන්. එතකොට ඒ ක්‍රියාත්මක වෙන ස්වභාවය මත එහෙම නැත්නම් ඒ අපිට මෙහෙම දෙයක් තෝගා කියන්න කියන්නකො. තෝගා ගැනීම විගණකට ප්‍රායෝගික කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට විගණකට සිද්ධ වෙන්න පුළුවන් තාක්ෂණේ භාවිතා කරන්න. තාක්ෂණේ භාවිතා කරන තාක්ෂණයේ තිබෙන දෝෂයක් නිසා ගන්න තොරතුරු වැරදි. ඈ
ගන්න තොරතුරු වැරදි. දැන් අපි හිතමු අපි මොන හරි ස්කෑන් මැෂින් එකකින් ස්කෑන් එකක් කරනවා. ඒතර මැෂින් එකේ දෝෂයක් තිබ්බොත් මොකද වෙන්නේ? තොරතුරු වැරදි නේද? ගන්න ස්කෑන් එක වැරදි වෙනවානේ. අපි බ්ලඩ් රිපෝට් එකක් ගන්නකොට ඒ දාන කිමිකල් වල දෝෂයක් තිබ්බොත් මොකද වෙන්නේ? රිපෝට් එක වැරදෙනවා. රිපෝට් එක වැරදෙනවා. අන්න ඒ වගේ දෝෂවලට අපි කියනවා ආවේනික අවදානම. ඒ වගේ දෝෂ පැවතීම නිසා මතුවිය හැකි අවදානම්. හරිද? මගේ යාළුවෙක් මම දාන්න කෙනෙක් යාළුවෙක් කියන්නේ ලොකු යාළුවෙක් නෙවෙයි. වාහන එලවගෙන යද්දි ඔහුට දැනෙනවා මේ පපුවේ දැවිලා. ඔහු හිතනවා ගෑස්ට්‍රික් කියලා. වාහනේ නවත්තලා යෝගට් එකකුත් කාලා එලවලා එලවගෙන ගිහිල්ලා. ටික දුරක් යනකොට වේදනාව උස්සන්න උනා. පාරේ අයින් කරලා නැවැත්තුවා. බෙල් එක පැත්තකට කඩාය වැටුණා. ඊට පස්සේ වහම හොස්පිටල් එකේ යගෙන යනකොට මැරිලා. හાર્ට් ඇටැක්. ඇවිල්ලා තියෙන්නේ හાર્ට් ඇටැක්. ඔහු හඳුනාගෙන තියෙන්නේ ගෑස්ට්‍රික් කියලා. එතකොට සමහරේ ලක්ෂණවල ආවේනික ස්වභාවය නිසා හරියට හඳුනාගන්න. ඊට වඩා අර මම කියපු දේවල් තමයි වැදගත්. මොනවා හරි අපි භාවිතා කරන ක්‍රමවේදයේ තිබෙන දෝෂයක් නිසා එහෙම නැත්නම් අපේ පාලනයෙන් බැහැර මොනවා හරි හේතුවක් මත ඒක කියන ආවේනික ගති ලක්ෂණ. දැන් අපි කියන්නේ ඕනෑම පුද්ගලයන් දිනන ආවේනික ලක්ෂණ. ජාතීන් අනුව ආවේනික ලක්ෂණ තියෙනවා. සිංහල මුස්ලිම් දෙමළ කියලා ගත්තොත් ඒක එක් ජාතීන් අනුව ආවේනික ලක්ෂණ තියෙනවා. එතකොට යන්නේ වගේ කාරණා නිසා මතුවිය හැකි අවදාන අපි කියන ආවේනික අවදාන අන්න එහෙම අවබෝධය මතක තියාගෙන අපි ප්‍රමිතවල තියෙන දේ බලමු. අභ්‍යන්තර පාලනය සලකා බැලීමට පෙර තනි තනි හෝ වෙනත් අවප්‍රකාශන සමග සමස්තයක් වශයෙන් ගත් විට සදහුමක් හා සම්බන්ධ ප්‍රමාණාත්මක විය හැකි අවප්‍රකාශන කඩතර කිලුම් ශේෂය හෝ හෙළිදරව් කිරීම තුල පැවතීමේ අවදාන අපි හෙළිදරව් කරගත්තා හඳුනාගත්ත හැබැයි ඒ තුල ඒත් තියෙන්න පුළුවන්. එහෙමත් තියෙන්න පුළුවන්. එතකොට ඒකට අභ්‍යන්තර පාලනේ තිබ්බා සිද්ධ වෙනවා. අපි හිතමු දුස්සන්දහණයෙන්තර දුස්සන්දහණයෙන් සිදුවන වැරදි. පාලන අවදානමකට ලක් කරගන්න පුළුවන්ද? පාලන අවදානම කියන්නේ දුස්සන්දහණයෙන් කරන සෝරි. ඒක අපි ඉස්සරහට කියමුකෝ. මොන හරි එහෙම දැන් අර අපේ පාලනෙන් බැහැරව වෙන්න පුළුවන් කිසියම් දෙයක්. ඒ කියන්නේ සමස්තක් වශයෙන් ගත් විට සදහුමක් හා සම්බන්ධ ප්‍රමාණාත්මක විය හැකි අවප්‍රකාශන ගණදෙනු මේ දැන් මේවත් එක කියනකොට හරි අමාරුයි නේ. අවප්‍රකාශන ගණදෙනු ගිනුම් ශේෂය තුල හෝ හෙලිදරව් ක්‍රීම් තුල පැවතීමේ අවදානම්. තනි තනිව හරි සමස්තයක් විදිහට ගත්තම හරි මොනවා හරි සදහුමක් තුල තියෙනවා අපි තොරතුරු ගත්තත් ඒ තුල යම් වැරදි වෙන්න පුළුවන්. අපි ඉතා විශ්වාසවන්ත මට්ටමේ ගන්නෙ. හැබැයි ඒත් වැරදි වෙන්න පුළුවන්. ඒව තමයි ආවේනික අවදානම්. අයිතම් වල මෙතන අයන්නේ නැන මුලට අයිතම් වල පවතින ලක්ෂණයන් නිසා අයිතමයන් අවප්‍රකාශනය වීමේ අවදානම්. කිසියම් දැන් මෙහෙම හිතන්න ණයගැතියෝ ඉන්නවා නම් දහස් ගාණක් අයිතමයන්හි ලක්ෂණ කියන්නේ අන්න ඒ වගේද? අයිතමය ණයගැතියන් දහස් ගාණක් ඉන්නවා ණයගැතියන් වල නිර්වදිතාවේ සිරසියක් නිරීක්ෂණය කරගන්න පුළුවන්ද? අපහසුයි. දැන් ණයගැතියන්ගෙන් තේස දැන් අපි විගණක කරන්නේ සාම්පල් ඔඩිට් ගන්නනේ. එතකොට ඒවා. එතකොට දැන් සාම්පල් ඔඩිට් එක නිසා තිබෙන ආවේනික ලක්ෂණ. අපි කරන්නේ සාම්පල් ඔඩිට් එකක්. එතන විකු ණයද විකුණු පරීක්ෂා කරන 100 100 ණයද විකුණු පරීක්ෂා කරන්නේ. ඒ තුල තියෙන්න පුළුවන් අවදානම. අන්න ආවේනික අවදානම. පැහැදිලිද? එතන මේ වගේ අයිතම් වල තිබෙන ලක්ෂණ නිසා ණයගැති විශාල සංඛ්‍යාවක්, වත්කම් විශාල සංඛ්‍යාවක්, ණයද විකුණු විශාල සංඛ්‍යාවක්. එතකොට ඒවා ඒක නිසාම මේවා අවප්‍රකාශනය වෙන්න පුළුවන්. 100 100 අපිට පරීක්ෂා කරන්න බෑ. ආවේනික අවදානම දක්ෂිණ සහ විගණ කරන ඔවුන්ගේ වෘත්තිය විනිශ්චය සහ පවතින සියලුම දැනුම් භාවිතා කරලා ඉතියි. මේක තක්සේරු කරන්න විගණකට සිද්ධ වෙනවා වෘත්තිය දැනුම වගේම සියලු දැනුමන් භාවිතා කරන්න. වෘත්තිය විනිශ්චය සියලු දැනුම භාවිතා කරන්න ඕනේ.
Itu dah emang denumak, emang turut-turak, emang denumak, netang awi ini kawat dana mah? Iya lah. Iya lah. Awi ini kawat dana mah, iya lah. Dia minum nih emang wakil yak nih deh. Dan malam na, gana kadi kari wariana, payroll lagi kan awu bodi yak nih. Itu payroll lagi waradak pendek puluhan nang eka. Emang nanti payroll proses segala yang itu naik terlalu dana payroll program yang kita warda kisah warda kuno program yang kita warda kisah sigas karena ini ada tidak sigas karena ini ada inas anu pemain na dan sama hal lain si anu pemain sigas sih ke ini kita mau upset yang mana ada kita boleh na emang ni meten dia ni ke meten dia ini itu le eva ya sistemnya kayak dosa nih, ane mau temen awi ini kawat dana kian, padatih itu bener dosa, itu kalau eva ini turut turu, apit denu mak netam, apit virusnya ak netam, awi ini kawat dana memedi, ganane krimu awnista memedi arah tena ginum mesti main tulin saman itu sedhum sadal sedhum samada awi ini kawat dana mikelih, ganane krimu agideval tiennya mana? Awinis cinta tahu itu ada tetapi ginum tiennya mana? Awinis cinta ginum samanda eva tiennya mana? Eva ke ginum estemen tuvelin samanita sedhum sedhum ke ane samanita mana? Potasa sedhum ak kila ke ane dari mule prakasa ne ak ke ane sedhum ak ane eva ke. Ada ala sesi yang sanda awinik awadana meiye lah. Biapar awadana metikan bahir tatyan da awinik awadana mana balapem kerana pulam bahir tatyan tiar mana ada udaharnya taksini ke wardanya nisa nispadanya kyalpanagi eka bawar patten pulu nispadanya kyalpani nama eka biapari itu pramanaatma ke balapan prakasnya dia hebat eka ini taksini ke wardanya nisa parigana ke enak ota typewriter selite ana alut parigana ke enak pelni parigana ke liite ana Eva ke, itu korang, wedding pura agi kiri, mata wedding awal dah nama ti no. Toke wedding agi kerana awal dah nama ti, itu korang, mana meja tapi kena, awi ni kawal dah nama. Sarah lepas kat tu, muka dah awi ni kawal dah nama kian ni. Muka tu sarah lepas kat tu, awi ni kawal dah nama kian ni. Kesian padat iya ketiba na. Awe ini kesempatan, kita padat dia ketiba na rasional lekan. Nah, kita saham pradaya kebawa, kita galakni na karya nu, kita bawita kerana taksnya nu, ini taksnya itu kita dosa nu, samawidi dosa nu, pratipatil dosa nu, polisi sila dosa nu, yang berarti wanca, mana puluan nang, kita yang Pramanaatma ke berarti benda pulau na piye berarti nama Avinika Avadanam. Avinika Avadanam mana awar ni kerana kan dekana kerana honda buruti evinis cakti enone denu makti enone. I denu mana tentang buruti evinis cina tentang Avinika Avadanam ini helai. Avinika Avadanam ini helai. Tora Avinika subahave mata pawatina Avadanam. Palana Avadanam. Muka tu palana Avadanam kian. Dene ne vidir kian balan. Makadu pahlawan awadana mukian ni. Masalah, novi manusia hati mana awadana? Pak iya ini no hari hati, mana eh ni? Biapari pahlawan tantri, pahlawan kramawi develati pina dosa aknisa. Hati biye haki awadana. Rapi ke dusandhaane in verdiha wanca mana mana, itu dekene pahlawan awadana. Kartiya kerja itu bela berarti mancakan, hoya agan nabe. Terus pahlana kramavedi, abhyantara pahlana, durulata ayam mat, enang abhyantara pahlana kramavale, ucit nanti bahwe, anucit bahwe ni sa. Emana ta abhyantara pahlana kramavale, yalpena kiasa bahwe ni sa. Emana ta ngai bagi, hitun mat, etiwan awadana mereka na pahlana awadana men. Hebat itu memang mereka kian ni, arah arah wacana beli, ha, sahaja umat kasamman dah ganas dulu kirim sesiapa, anak orangnya. So sahaja umat kian?
සැදැහුමක් කියලා කියන්නේ ඒක මම කියන්නේ මූල්‍ය ප්‍රකාශනයක් ගත්තොත් ඒක සැදැහුමක්. ආ හරි. ආදායම් ප්‍රකාශය කියන්නේ සැදැහුමක්. මූල්‍ය තත් ප්‍රකාශය කියන්නේ කොටසක් කියන එක සර් ඒ කියන්නේ සැදැහුමක් කියන එක ප්‍රකාශනයක් කියනවා හා සමාන දෙයක් තමයි. ඒ වගේ අදහසක්. හරි සර්. එතකොට මේක තියෙන හෝ අනාවරණය කිරීම තුළ සිදු විය හැකි අව ප්‍රකාශන තනි තනිව හෝ වෙනත් අව ප්‍රකාශන සමග සමස්තයක් ලෙසෙන් ගත් විට ආයතන වල පවතින අර මේ උඩ ටික තියෙනවා අභ්‍යන්තර පාලනයන් මගින් වැළැක්වීම හෝ අනාවරණය කිරීම හෝ නිවැරදි කිරීම කාලීනව සිදු නොවීමේ අවදානම පැහැදිලි නේද අපි ඉස්සල කිව්වා පැහැදිලිද අභ්‍යන්තර පාලනයන් මගින් වලක්වන්න ඕනි අනාවරණය කරගන්න ඕනි නිවැරදි කර ගැනීම කාලීනව වෙන්නේ නැතර අභ්‍යන්තර පාලන තමයි උචිත නැහැ අනුචිතයි යල්පැන ගිහිල්ලා වර්තමානට ගැලපෙන්නේ නැහැ කලින් කල වෙනස් කරන්නේ නැහැ දැන් අපි තුම අපේ දින පාලන ක්‍රම වෙනස් වෙන්නේ නැහැ නම් සාමාන්‍ය ඕනෑම වරදක් වංචාවක් කරන එක්කෙනෙක් තිබෙන පාලන ක්‍රමයට අනුගත වෙනවනේ යම් කාලයක් යනකොට එහෙම නේද කොවිඩ් දෙලලා දිනෙත් එහෙමනේ අපි ඉන්ජෙක්ෂන් එක හොයා ගන්නකොට ඒකට අනුගත වෙනත් ප්‍රතිරෝධී ලෙස මතු වෙනවා එතකොට අභ්‍යන්තර පාලන ක්‍රමයන්හි අනුචිතභාවය එහෙම නැත්නම් අභ්‍යන්තර පාලන ක්‍රම මගින් වලක්වා ගන්නේ නැතුව අනාවරණය කරගන්නේ නැතුව නිවැරදි කිරීම කරන්නේ නැතුව නිවැරදි කිරීම කාලීනව සිද්ධ වෙන්නේ නැහැ නම් ඒ මත ඇතිවන අවදානමට කියනවා පාලන අවදාන පාලන අවදාන ඉතින් මේකේ මේ මෙන්න මේ වචන ටික පොඩ්ඩක් ඉතින් කියවලා මතක තියාගන්න මෙන්න මේ උඩ ටික එනවා සැදහුමක් හා සම්බන්ධ ගනුදෙනු එමත්නම් ගිනුම් සේස හෝ අනාවරණය කිරීම තුළ සිදු විය හැකි අව ප්‍රකාශන තනි තනිව හෝ වෙනත් අව ප්‍රකාශන සමග සමස්තයක් වශයෙන් ගත් විට මේ කියන්නේ මොන හරි ප්‍රකාශනයක තියෙන ගනුදෙනු බලන්නකො සැදහුමක් හා සම්බන්ධ ගනුදෙනු ආදායම් ප්‍රකාශ වෙන්න පුළුවන් මූල තත් ප්‍රකාශ වෙන්න පුළුවන් ඒ ගනුදෙනු ගිනුම් සේස එමත්නම් ඒවයි දෙන ගිනුම් සේස හෝ අනාවරණය කිරීම තුළ සිදු විය හැකි අව ප්‍රකාශන අපි හඳුනා ගන්න හෙලිදරව් කර ගන්න හෙලිදරව් කර ගැනීම තුල තියෙන පුළුවන් වැරදි තනි තනිව එක එක ගත්තාම හෝ වෙනත් අව ප්‍රකාශන සමග සමස්තයක් විදිහට ගත්තාම ඒ වැරදි එක එක ගත්තාම එහෙම නැත්නම් වෙනත් වැරදිත් එක එකට ගත්තාම ඒවා වෙලා තියෙන්නේ ආයතනයේ තියෙන අභ්‍යන්තර පාලනයේ දුර්වලතාවයක් හන්දනා ඒ අභ්‍යන්තර පාලනය නිසා ඒවා වළක්වලා නැත්නේ අනාවරණය කරගෙන නැහැ නිවැරදි කරලා නැහැ නිසි වේලාවට ඒ මත ඇතිවන අවදානමට කියන පාලන අවදාන සරලව ගත්තොත් පාලන ක්‍රමයන්හි පවතින අඩුපාඩු නිසා කාලීන වෙනස් නොවීම නිසා යාවත් කාලීන නොවීම නිසා මතුවන වැරදි එහෙම නැත්නම් මතුවන කරුණු මත ඇතිවිය හැකි අවදානමට කියන පාලන අවදානම පැහැදිලිද අර බැංකු සැසඳුම හැදුවට පස්සේ සර් මාස 6ට වැඩි චෙක්පත් ඩිපොසිට් එහෙම දාන්නකොට ඒක සර් පාලන අවදානමක් නේද? ඔව් පාලන අවදානමක්. දැන් බැංකු කරනවානේ බැංකු වල අපි කියනවා ඉක්ුත් ගිනුම් යම් ගිනුමක් අක්‍රීය ගිනුම් බවට පත් වෙනට මොකද කරන්නේ? අපි ගිනුමක් සමග ගනුදෙනු කරන්නේ නැහැ නම් ඒකටම අහෝසි කරනවා අක්‍රීය ගිනුම් කියලා මහ බැංකුවට යවනවා. අක්‍රීය ගිනුම් කියලා යවනවා. ඒ වෙන්නේ ඇයි එහෙම යවන්නේ? ඇයි එහෙම යවන්නේ? පාලන අවදානමක් පවතින නිසා. පාලන අවදානම මගහරව ගන්න. දැන් අපි වසර දෙකකට වැඩි පොදු තැන්පත් ගිනුම් වල සේසෙ මොකද කරන්නේ? මොකද කරන්නේ? දන්නේ නැහැ නේ. වාසයකට වැඩි තැන්පත් සේස රජය ආදායමට බැර කරන්න කියනවා. මාස 6කට වඩා පැරණි උපලබ්ධ ඉදිරිපත් නො වූ චෙක්පත් සම්මත ගන්න කියලා කියනවා. මේවා කියන්නේ ඇයි පාලන ක්‍රම අභ්‍යන්තර පාලන ක්‍රමවලට. සාමාන්‍ය අභ්‍යන්තර පාලන ක්‍රමත් කලින් කරට වෙනස් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් පවතින පාලන ක්‍රමයට අනුගත වෙලා කරන වැරදි තියෙනවා. පවතින පාලන ක්‍රමයට අනුගතව ඕන කෙනෙක් ඒ වැරදි කරන අය
ඒවට අනුගත වෙන වෙන ක්‍රමවේද හදා ගන්නවා. ඒක නිසා අපි ඒවා වෙනස් කරන්න ඕනේ. ආයතනයේ මූලික ප්‍රකාශන සැකසීම රදාරව ආයතන අරමුණු සාක්ෂාත් කරගෙන දරජයක් කරන හඳුනාගත් අවදානමට විසඳුම් සේවීම සඳහා කලමනාකරණය සිය සැලසුම් ක්‍රියාත්මක නැත් කරන අභ්‍යන්තර පාලනය පොළඹවයි. ඒතර මේ ආව පාලන අවදානසනි පාලන අවදානම රඳා පවතිනවා ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සාර්ථකත්වයේ මත. හැබැයි අභ්‍යන්තර දැන් මේ මේ පාලන අවදානම අවම කරන්න පුළුවන් හැබැයි ඉවත් කරන්න බෑ. ඔච්චර දුර අභ්‍යන්තර පාලනය සාර්ථක කළා මේවයි ආවේනික සීමාවන් තියෙනවා. අභ්‍යන්තර පාලනය අර මං ඉස්සලා කිව්වනේ දුස්සන්දහණයෙන් තොරව කර දුස්සන්දහණයෙන් කරන වැරදි පාලන අවදානමෙන් ආවරණය කරගන්න බෑ. ඔච්චර අභ්‍යන්තර පාලනය තිබ්බා දුස්සන්දහණයෙන් කරන ඒවා අනාවරණය කරගන්න බෑ. ඒ වගේම දැන් අපි කතා කළා මේ වලට මතක ඇති. කලාතුරකින් සිදුවන ගනුදෙනු. කලාතුරකින් ඉඳලා හිටලා සිදුවෙන ගනුදෙනු. ඒවට අභ්‍යන්තර පාලනයක් තියෙනවද? මාව ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. කලාතුරකින් සිදුවන ගනුදෙනුවක් සඳහා අභ්‍යන්තර පාලනයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් ද? අපහසුයි. සාමාන්‍ය ව්‍යාපාර ආයතනවල අභ්‍යන්තර පාලන ක්‍රම සකස් කරන්නේ නිරන්තරයෙන් සිදු එහෙමද? නිරන්තරයෙන් සිදුවන ගනුදෙනුවල තමයි බොහොමයක් අභ්‍යන්තර පාලන ක්‍රම තියෙන්නේ. ඒක කලාතුරකින් සිදුවන ගනුදෙනු සඳහා අභ්‍යන්තර පාලන ක්‍රම ඇත්තේ නැහැ. ඒතකොට ඒ වගේවා ආවේනික සීමා තියෙන ඕනෑම අභ්‍යන්තර පාලන ක්‍රමයක ආවේනික සීමා තියෙන. ඒක නිසා පාලන අවදානම ඉවත් කරන්න බෑ. හැබැයි අඩු කරන්න පුළුවන්. අනාවරණ අවදානම. මොකද අනාවරණ අවදානම කියන්නේ? මොකද අනාවරණ අවදානම කියලා කියන්නේ? අනාවරණය කර ගැනීම. මොකද අනාවරණය කියන්නේ? විගණන ක්‍රියාපටිපාටි වලින් අනාවරණය වෙන්නේ. හරි. විගණකගේ විගණන ක්‍රියාපටිපාටි වලින් අනාවරණය වෙන්නේ නැති වුණාම වෙනවද? Very good. අනාවරණය තමන්ට අදාළයි නේ. විගණක අනුගමනය කරන විගණන ක්‍රියාපටිපාටි පිළිවෙත් වලින් හෙලිදරව් කරගන්න බැරි. හෙලිදරව් කර නොගැනීම මත තියෙන අවදාන. පැහැදිලිද? අර ගිනුම් සේස තනි තනිව ගත්තොත් හරි එහෙම නැත්නම් සමස්තයක් ලෙස ගත්තාම ගිනුම් ප්‍රකාශනවල තිබෙන වරදක් වංචාවක් විගණකගේ විගණන ක්‍රියාපටිපාටි අනුගමනය කිරීම තුළ හෙලිදරව් කරගන්න බැරි වුණොත් අනාවරණය කරගන්න බැරි වුණොත් ඒ මත විගණකට ඇතිවන අවදානමට අපි කියනවා අනාවරණ අවදානම. දැන් මට කියන්න දැන් බලන්න අවදානම් වර්ග තුන මොනවාද? පාලන අවදානම, ආවේනික, පාලන අනාවරණ. සරලව ගත්තොත් ආවේනික කියන එකේ තේරුම මොකද්ද? ආවේනික ගති ලක්ෂණ නිසා. ඔව්, කිසියම් ක්ෂේත්‍රයක කිසියම් ගණදෙනු පන්තියක ගණදෙනුක ගණදෙනු පන්තියක සමූහයක අනු කියන්නේ ඊට ආවේනික ලක්ෂණ නිසා. එහෙනම් ඒවා තුළ තිබෙන අන්තර්ගත ලක්ෂණ නිසා මතුවන අවදානම තමයි ආවේනික. සාමාන්‍යයෙන් වෙන දෙයකට ගලපලා ලියන්න මම අර කිව්වේ ටෙස්ට් එකකට භාවිතා කරන කිමිකල් වල දෝෂ නිසා රිපෝට් එකේ දෝෂ වෙනවා. ආවේනික අවදානම. භාවිතා කරන ඩ්‍රග් එක අපිටම ඇලර්ජික් වීම නිසා එහෙම ඇලර්ජික් වෙනවනේ. දැන් කොරෝනා බෙහෙත ඇලර්ජික් වෙච්ච අය වුණතරන් ඉන්නේ. එහෙම ඇලර්ජීස් නිසා වෙන අවදාන. ආවේනික අවදාන. සමහර අයට සමහර එළවලු වර්ග, පොළ වර්ග, පලා වර්ග එහෙම කෑවම ලෙඩ රෝග වෙනවා. ඒ කියන්නේ ඒක තමයි ආවේනික අවදාන. ඒතර ඒවා. ඒතර පාලන අවදානම කියන්නේ අභ්‍යන්තර පාලනය පවතින දුර්වලතාවය. අභ්‍යන්තර පාලන ක්‍රමවල තිබෙන ප්‍රමාණවත් ප්‍රමාණවත් නොවීම මතනේ. අභ්‍යන්තර පාලන ක්‍රම යාවත් කාලින නොවීම ප්‍රමාණවත් නොවීම මත එමගින් හෙලිදරව් කර ගැනීමක් වෙන්නේ නැහැ නම් අනාවරණය කර ගැනීමක් වෙන්නේ නැහැ නම් නිවැරදි කිරීමක් වෙන්නේ නැහැ නම් ඒ මත ඇතිවන අවදානමට අපි කියනවා පාලන අවදානම. පාලන අවදානම. ඒතොර අනාවරණ අවදානම විගණකගේ විගණන පටිපාටි මගින් විගණක අනුගමනය කරන විගණන ක්‍රියාපටිපාටි වල
ප්‍රමාණවත් භාවය අයෝග්‍ය භාවය එහෙම නැත්නම් අනුචිත භාවය නිසා තුන වරදක් වංචාවක් හෙලි අපිට අනා කියන්නේ විගණකට හෙලිදරව් කරගන්න බැරි නම් අනාවර්තය කරගන්න බැරි නම් ඒ මත මතු වෙන අවදානමට අපි කියනවා අනාවරණ අවදානම විගණන අවදානම පිළිගත හැකි මට්ටම අඩු කිදීම සඳහා විගණක විසින් හේතු කරන ලබන ක්‍රියාපටිපාටි මගින් තනිව හෝ වෙනත් අව ප්‍රකාශන සමග සමස්තයක් වශයෙන් ගත් විට ප්‍රමාණාත්මක විය හැකි සාවද්‍ය ප්‍රකාශ හඳුනාගත නොහැකි වීමේ අවදාන අන්න විගණන ක්‍රියාපටිපාටි මගින් තිබෙන සාවද්‍ය ප්‍රකාශයන් හඳුනාගත නොහැකි වීමේ අනාවරණය කරගත නොහැකි වීමේ අවදානමට කියනවා අනාවරණ අවදානම විගණකට යම් මට්ටමකට හෝ පාලනයක් ඇති විගණන අවදානමේ සංරක්ෂකයේ මෙයා විගණනයේත් විගණකට පාලනයක් ඇති දැන් මේ විගණකට අනාවරණය කරගන්න ඕනේ එහෙනම් විගණකට පාලනයක් තියෙන අවදානම මොකද්ද අනාවරණ අවදානම අනාවරණ අවදානම පාලන අවදානම ඇති වෙන මොනවාදද නේන්ද්‍ර පාලනේ දෝෂ මත ආවේනික අවදානම ආයතනේ ව්‍යුහයේ ගනුදෙනු වල ස්වභාවයේ තාක්ෂණයේ එහෙම නැත්නම් වෙනස් සාධකයක තියෙන ආවේනික ලක්ෂණ මත හැබැයි අනාවරණ අවදානම රඳාපවතින්නේ මොනවා මතද විගණකගේ විගණන පටිපාටි විගණකගේ අවදානම් තාක්ෂේරුව විගණන ක්‍රියාපටිපාටි විගණනේ සැලසුම් කිරීම ඒවායේ තිබෙන අනුචිතභාවය නිසා පැහැදිලිද එතකොට මේ අවදානම අඩු කරගන්න විගණකවරුන්ට වැඩි කොටස වැඩි වැඩ කොටසක් කරන්න පුළුවන්ද බැරිද පුළුවන් බලන්න ඒ සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොකද කරන්න පුළුවන් එක නියති ප්‍රමාණය වැඩි කරනවා පරීක්ෂා කරන සාම්පල් එක මොකද කරන්නේ 105 110 කරන 15 කරන 20 කරන පරීක්ෂා කිරීම වැඩි කරනකොට මොකද වෙන්නේ අනාවරණ අවදානම අඩු වෙනවා අඩු කරන්න පුළුවන් විගණනේ හරියට සැලසුම් කරනවා උපක්‍රමශීලී විදිහට සැලසුම් කරනවා එතකොට මොකද වෙන්නේ යම් මට්ටම අනාවරණ අවදානම අඩු කරන්න පුළුවන්ද බැරිද පුළුවන් ඒ වගේම අනාවරණ අවදානම නැති කරන්න බැරි ආවේනික ලක්ෂණක් තියෙනවා ඇයි මොනවද අනාවරණ අවදානම තුරන් කළ නොහැකි ආවේනික ලක්ෂණයක් කියන්නේ මට සමස්තය විගණනය කළ නොහැකි වීම නොහැකි වීම සාම්පල් ඔඩිට් එකමයි කරන්න වෙන්නේ අවුරුද්දක ගණන දෙනවා මාස දෙක sorry සත් දවස් කීපයකින් ඔඩිට් කරන්න පුළුවන්ද බෑ ඒක නම් සාම්පල් ඔඩිට් එක ගණන කරන්නේ ප්‍රායෝගික නැහැ සමස්තය ඔඩිට් කිරීම ඒතර සාම්පල් එකට අහු වෙන්නේ නෑනේ ඒක ආවේනික ලක්ෂණයක් අන්න ආවේනික කියන වචනේ පැහැදිලිද මගේ උරත් රීදනවා වඩා පළපුරුදු කාර්ය මණ්ඩලයක් විගණනයට අනුයුක්ත කිරීම වඩා පළපුරුදු කාර්ය මණ්ඩලයක් විගණනයට යොදාගත්තොත් අපිට පළපුරුදු කාර්ය මණ්ඩලයේ නිසා අනාවරණ අවදානම අඩු කරගන්න වෘත්තීය සංසය දෘෂ්ටිය වැඩි කිරීම වෘත්තීය සංසය අපි කතා කළා මේ මෙන්න මේ අවබෝධය අවධානය සැලකිල්ල වැඩි කරනවා අධීක්ෂණය හා සමාලෝචනය වැඩි කිරීම අධීක්ෂණය වැඩි කරනවා සමාලෝචනය වැඩි කරනවා ඒ තුලින් අපිට පුළුවන් එතකොට දෙමෙන මේ පියවර මගින් නුසුදුසු විගණන ක්‍රියාපටිපාටිය තෝරා ගැනීමට සුදුසු විගණන ක්‍රියාපටිපාටියක් වැඩිද යෙදවීමට හෝ විගණන ප්‍රතිඵල වැඩි අර්ථය හැකියාව අඩු කරයි. දැන් මෙන්න මේ වාගේ ක්‍රියාපටිපාටියක් කළාම මොකද විගණන කරගන්න පුළුවා? උචිත නැති විගණන ක්‍රියාපටිපාටිය තෝරගන්න එක වළක්ව ගන්න පුළුවා. සුදුසු විගණන ක්‍රියාපටිපාටියක් වැඩි ලෙස යොදවන එක වළක්ව ගන්න පුළුවා. විගණන ප්‍රතිඵල වැඩි ලෙස අර්ථකථනය කිරීමට ඇති හැකියාව අඩු කරගන්න පුළුවා. දැන් මෙන්න මේ ක්‍රියාමාර්ග අනුගමනය කළාම විගණකට ආවේනික අවදානම ඇති කරන කරුණු අඩු කර ගන්න පුළුවන් මොන වගේ කරුණුද නුසුදුසු විගණන ක්‍රියාපටිපාටි තෝරගන්න එක වළක්වන්න පුළුවන් සුදුසු විගණන ක්‍රියාපටිපාටි වැරදිද විගණන ක්‍රියාපටිපාටි හරි
යොදාගන්න වැරදි විදියට ඒක වළක්ව ගන්න පුළුවන් ඒ වගේම විගණන ප්‍රතිඵල වැරදි ලෙස අර්ථකථනය කරන එක වළක්ව ගන්න පුළුවන් හෙමින් සැරේ නැවත වරක් දෙතුන් වතාවක් මේක කියවන්න අනාවරණ අවදානම සදහොම් මට්ටමින් ප්‍රමාණාත්මක අවප්‍රකාශනයක් පැවතීම තක්සිරු කළ අවදානමන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් දරයි මේ කියන්නේ අපි තවදානම තක්සිරු කළාම අවදානම තක්සිරු කරලා එතකොට විගණනේ සැලසුම් කළොත් ඒ තක්සිරු කළ අවදානම වැඩි වෙනවා නම් වැඩි නම් ඒ තුල අපිට අනාවරණ අවදානම අඩු කරන්න පුළුවන් පැහැදිලිද මේ තක්සිරු කළ අවදානම මේක අනාවරණ අවදානම අපි හරියට තක්සිරු කළොත් මොකද වෙන්නේ අවදානම හරියට තක්සිරු කළොත් මොකද වෙන්නේ ආ අනාවරණ අවදානම තක්සිරු කළොත් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ අනාවරණ අවදානම අඩු වෙනවා අඩු වෙනවා අඩු වෙනවා ඒක නිසා තමයි කියන්නේ මොකද්ද ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා හරියට තක්සිරු කළොත් හොඳින් අනාවරණය කරගන්න පුළුවන් හරියට තක්සිරු කරනවා කියන්නේ අනාවරණ අවදානම මොකද වෙන්නේ අඩු කරනවා ඒක නිසා දැන් බලන්න තක්සිරු කිරීම අඩු වෙනකොට මොකද වෙන්නේ අවදානම වැඩි වෙනවා අනාවරණ අනාවරණ අවදානම වැඩි වෙනවා අවදානම තක්සිරු කිරීම වැඩි වෙන මොකද වෙන්නේ අනාවරණ අවදානම අඩු වෙනවා ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා එතකොට විගණකට පාලනය කරන්න පුළුවන් විගණකට තමන්ගේ වෘත්තීය සැලකිල්ල වෘත්තීය විනිශ්චය අර මොකද වෘත්තීය මොකද මේ කියන්නේ මේ වෘත්තීය සංසයනේ සංසය දෘෂ්ටිය වැඩි කිරීම තුළ පාලනය කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් අවම කරන්න පුළුවන් අවදානම අවදානමද අනාවරණ අවදානම එතකොට විගණකගේ අවදානම් වර්ග 3යි මොනවාද වර්ග 3 අවදානම පාරණ අවදානම අනාවරණ ආවේනික පාලන අනාවරණ මේ නිරන්තරයෙන්ම අහලා දෙන මතක තියාගන්න විගණනයේ සඳහා වෙන పూర్ව කොන්දේසි විගණනයක් ඉදිරියට කරගෙන යා යුත්තේ විගණනයක් සඳහා పూర్ව කොන්දේසි පවතන විට සහ කාර්යභාරයේ නියමයන් සම්බන්ධයෙන් විගණක සහ කළමනාකරණය අතර පොදු අවබෝධයක් පවතන විට පමණ විගණනයක් ඉදිරියට කරගෙන යනවාද කියලා තීරණය වන්නේ මොන මතද? పూర్ව කොන්දේසි පවතින ඕනි විගණනයක් කරගෙන යන්න නම්. ඒ වගේම කාර්යභාරයේ නියමයන් සම්බන්ධයෙන් විගණන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කළමනාකරණය සමග පොදු අවබෝධයක් පවතිනවා නම් විතරයි විගණනයක් ඉස්සරහට කරගෙන යන්න ඕනි. මේ ප්‍රමිතාංක 210. పూర్ව කොන්දේසි තිබේද යන්න තීරණය කරන්න විගණක වර කරන්න ඕනි දේවල්. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා කළමනාකාරී විසින් භාවිත කරන මූල්‍ය වාර්තා කරන රාමුව පිළිගත හැකිද යන්න විගණක විසින් තීරණය කරන්න ඕනේ. මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම කාගේ වගකීමක්ද? කළමනාකාරීත්වයේ වගකීම. ඒතර කළමනාකාරීත්වයේ භාවිත කරන රාමුව වාර්තා කරන රාමුව පිළිගන්න පුළුවන්ද නැද්ද කියලා විගණක තීරණය කරන්න ඕනේ. ආයතනයේ ස්වභාවය මූල්‍ය ප්‍රකාශනයේ ආරම්භන නීති රීති සහ රෙගුලාස සහ අදාළ මූල්‍ය වාර්තා කරන රාමුව පිළිබඳව මනා අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක විගණකටත් තියෙන්න ඕනේ. මේ ආයතනයේ ස්වභාවය මූල්‍ය ප්‍රකාශන වල ආරමුණ නීති රීති මේ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් මූල්‍ය වාර්තා කරන රාමුව පිළිබඳව හොඳ අවබෝධයක් විගණකටත් තියෙන්න ඕනේ. මේ పూర్ව කොන්දේසි තියනවාද කියලා පරීක්ෂා කරන්න. අදාළ වාර්තාගෙන රාමුවට අනුකූල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සංවිධානය තුළ හොඳ අභ්‍යන්තර පාලන පද්ධතියක් ස්ථාපිත කරමින් කිරීමත් සහ විගණනයේ පැවැත්වීම ළමස සියලු තොරතුරු ප්‍රවේශයක් සැපීම සහ යන වගකීම ඔවුන් බාරා ගන්නා බවට කළමනාකාරීත්වය පිළිගන්න. එතකොට මේ ආකෘති රාමුව
අනුකූලව මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම හොඳ අභ්‍යන්තර පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම විගණනයට අවශ්‍ය සියලු තොරතුරු ලබා දීම ඒ සඳහා ප්‍රවේශ වෙන්න පුළුවන් ක්‍රමවේද සකස් කර දීම කළමනාකාරීත්වයේ වගකීම කියලා කළමනාකාරීත්වය පිළිගන්න ඕනේ. එහෙම පිළිගන්නේ නැහැ නම් විගණනයක් ඉස්සරහට කරගෙන යන්න බෑ. හරි? එතකොට මේ වගේ කොන්දේසි පවතින්නේ නැත්නම් විගණනයක් විසින් විගණක විසින් විගණනේ බාර නොගත යුතුයි. මේ පූර්ව කොන්දේසි නැත්නම් විගණක විගණනය බාර ගන්න එපා කියලා කියනවා. මේ ප්‍රමිතවල තියෙනවා. ඇයි මෙහෙම කියන්නේ? ඇයි මෙහෙම කියන්නේ? ආ එනවද? ඇයි මෙහෙම කියන්නේ? දැන් නම් ඔක්කොම එපා වෙලා වගේ. ඇයි මෙහෙම කියන්නේ? අවදානම් වැඩි නිසා නෑ. ඒක ඇයි මෙහෙම කියන්නේ? කාටද කියන්න පුළුවන්? විගණනය සර්ව සාධාරණ වෙන්න ඕනේ. සාධාරණ මතයක් ඉදිරිපත් කරන්න ඕනේ. පැහැදිලිද? සාධාරණ මතයක් ඉදිරිපත් කරන්න නම් ඒ සාධාරණ මතයට බලපෑම් කරන හානිවන බාධා කරන තත්ත්වයන් නැති වෙන්න ඕනේ. බලන්න මේ කරුණු වලින් මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? එතකොට කළමනාකාරීත්වය භාවිතා කරන මූල්‍ය වාර්තා කරන රාමුව පිළිගන්න පුළුවන්ද කියලා විගණක තීරණය කරන්න ඕනේ. විගණකට මේ සඳහා හොඳ අවබෝධයක් තියෙනවා. ඒත් හොඳ අවබෝධයක් නැත්නම් විගණකට මේ දේ කරන්න පුළුවන්ද? බෑ සර්. පුළුවන්ද? බෑ. එතකොට මේ රාමුවට අනුකූල මූලික ප්‍රකාශන පිළියෙල කිරීම හොඳ අභ්‍යන්තර පාලන පත්තජය ස්ථාපිත කිරීම විගණන යාමස තොරතුරු සැපීම කළමනාකාරීත්වයේ වගකීම කියලා කළමනාකාරීත්වය පිළිගන්න ඕනේ. කළමනාකාරීත්වය පිළිගන්නේ නැහැ නම් විගණකට පුළුවන්ද හොඳ විගණනයක් කරන්න? බෑ. ඒක නිසා එහෙම නැත්නම් විගණක විගණනේ බාර ගැනීම නොකළ යුතුය. ඒ වගේම තමයි විගණකගේ විගණන විගණක භෞතික කාර්ය බාර ගන්න පිළ විශේෂ පදේ සීමා කිරීමක් වෙන්න පුළුවන්. මොකද විශේෂ පදේ සීමා කරනවා කියන්නේ? විගණකගේ විශේෂ පදේ සීමා කරනවා කියන්නේ මොකද්ද? විගණකට විගණනය කරන්න පුළුවන් ඈ විගණකට විගණනය කරන්න පුළුවන් සීමාව. ඔව් විගණකකට විගණනය කිරීම සඳහා තිබෙන සීමාව. විශේෂ පදයේ සීමා වීමක් වෙන්න පුළුවන්. මෙන්න මේ පැත්ත බලන්න එපා. මේ දිගේ බැලුවොත් ඇති. ඒ වගේ සීමා කිරීමක් වුණොත්. එතන විශේෂ පදයේ සීමා වෙනවා කියලා කියන්නේ. සීමා කිරීම සිදු කරන අවස්ථා තිබෙන්න පුළුවන්. ඒ මොනොත් මොකද කරන්න ඕනේ විගණක? විගණනය පිළිබඳ මතය ලබා දීම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. විගණන මතය ලබා දෙන එක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. තේරුණාද? දැන් විශේෂ පදේ සීමා වෙන්නේ විගණනය කරගෙන යාමේදීනේ. විගණන කාර්ය බාර ගැනීමට පෙර විශේෂ පදේ සීමා කිරීම. විගණනයට පෙර බාර ගැනීමට පෙර විශේෂ පදේ සීමා කළොත් මතය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. හැබැයි ඒ විගණනය නීතියෙන් නියම කරලා නැත්නම් විගණනේ බාර නොගත යුතුයි. විගණනේ බාර නොගත යුතුයි. නීතියෙන් නියම කරලා තියෙනවා නම් දැන් සාමාන්‍යයෙන් තියෙන මෙන්න මෙහෙම දෙයක්. රාජ්‍ය සමාගම් විගණකාධිපතින් විගණනය කරන්න ඕනේ. ඒ වගේ වෙලාවක ඒතර නීතියෙන් නියම කරලා තියෙනවා. ඒ වගේ වෙලාවක විගණක මොකද කරන්නේ? මේ වගේ වෙලාවක විගණක මොකද කරන්නේ?
මතයක් ප්‍රකාශ කිරීමෙන් වළක්වනවා. දැන් නීතියේ නියම කරලා තිනවනවා විගණනයේ විගණක සිදු කර යුතුයි කියලා මතය ප්‍රකාශ කරන එකෙන් වැළකෙනවා. නීතියේ නියම කරලා නැත්නම් මොකද කරන්න ඕනේ? විගණනේ බාර නොගත යුතුයි. සේවයේ යෙදවීමේ ලිපිය letter of engagement. මොකද්ද මේ letter of engagement කියන්නේ? මොනවද? සේවයේ යෙදවීමේ ලිපිය කියන්නේ මොකද්ද? සේවයේ යෙදවීමේ ලිපිය කියන්නේ කොහොමද? විගණකයි සේවාදායක ආයතනය අතර හටගන්න කිවිසුමක් වගේ. ඔව් විගණක සහ සේවාදායක ආයතනය අතර ඇති කරගන්නා ගිවිසුම. හරිද? එතකොට සේවයේ විගණන සේවයේ යෙදීම කියන්නේ විගණනයේ යෙදීම. කොන්දේසි මොනවද තිබෙන කොන්දේසි පිළිබඳ දෙපාර්ශ්වයේ එකඟ වුණාට පස්සේ ඒවා ලිපියක සටහන් කළාම අපි කියනවා ඒකට සේවයේ යෙදවීමේ ලිපිය කියලා. මොනවද මේකේ තියෙන්නේ? මේ පරමාර්ථ කියනක බලන්න. විගණනේ පරමාර්ථ විෂයපතය. ඔව් විගණනේ පරමාර්ථ මොනවාද මේකේ අරමුණු? විෂයපතය මොනවාද? මොන මොන පරීක්ෂා දේවල්ද කරන්න තියෙන්නේ? විගණකගේ පැත්තෙන් වෙන්න ඕනි දේවල්, විගණකගේ වගකීම්. කළමනාකරණයෙන් වෙන්න ඕනි දේවල්, කළමනාකරණයේ වගකීම්. එතකොට මොනවාද මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සඳහා යොදාගෙන තිබෙන වාර්තා කරන රාමුව, ෆ්‍රේම්වර්ක් එක මොකද්ද? එතන විගණක විසින් නිකුත් කරන වාර්තාවක අපේක්ෂිත ආකෘති පත්‍රය සහ අන්තර්ගතය විගණක විගණනයේ ඉදිරිපත් විගණනය කරලා අවසන් වෙලා ඉදිරිපත් කරන වාර්තාවේ මොකද ආකෘතිය සහ අන්තර්ගතය පිළිබඳව මේ සේවයේ යෙදවීමේ ලිපියේ තියෙනවා නම් හොඳයි. ඒ වගේම දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අර ප්‍රධාන වශයෙන් කියපේවා තමයි මෙන්න මේවා. ප්‍රධාන වශයෙන් කියපේවා තමයි මේවා. ඊට අමතරව අවදොරටත් අපිට මෙන්න මේ වගේ දේවල් ඇතුළත් කරන්න පුළුවන්. විගණන විෂයපදය විස්තර කිරීම සරලව නෙවෙයි දීර්ඝ වශයෙන් විස්තර කිරීමක් කරන්න පුළුවන්. එතකොට විගණනය නිසියාකාරව සැලසුම් කරලා විගණන ප්‍රමිතීන් වලට අනුකූලව කරලා ක්‍රියාත්මක කළා තියෙන්න පුළුවන් අභ්‍යන්තර පාලනයේ ආවේනික සීමා නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් අනාවරණය නොවීමේ නොවීමේ වැළැක්විය නොහැකි අවදානමක් පවතින බව. දැන් විගණනයක සහ අභ්‍යන්තර පාලනයේ තිබෙන ආවේනික සීමාවන් නිසා. ආවේනික සීමාවන් කියන්නේ අපේ පාලනයෙන් බැහැරව පවතින සීමාවන් නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශන ප්‍රකාශනයන් හෙළිදරව් නොවීම වලක්වන්න බැරි අවදානමක් පවතිනවා කියලා සටහනක් තියෙන්න පුළුවන්. විගණන කණ්ඩායමේ සංයුතිය වගේම විගණනයේ සැලසුම් කිරීම සහ කාර්යසාධනය පිළිබඳ විධිවිධාන කොයි විදියටද විගණනය කරන්නේ කොහොමද සැලසුම් කරන්නේ ඒ සම්බන්ධ විස්තර ලිඛිත නියෝජනයක් ලබා දෙන විටයි අපේක්ෂා කිරීම. මොකද මේ ලිඛිත නියෝජනයක් කියන එක කියන්නේ? මොකද මේ ලිඛිත නියෝජනයක් කළමනාකරණයෙන් ලබා දෙන විටයි අපේක්ෂා කිරීම කියන්නේ? කාටත් හිතෙන්නේ නැද්ද? මුකුත් ඔළුවට එන්නේ නැද්ද? සහාය දැක්වීමක්ද? හරි. සහාය දැක්වීමක්ද? නැහැ. දැන් ගිනුම් මාර්සේ 3:31 කින් අවසන් වෙලා දැන් මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න කවුද? විගණක පත් කරන විට තොග අගය කරලා තියෙන්න පුළුවන්. පැහැදිලිද? මම ඇහෙනවද? ඇහෙනවද? මගේ යාළුවෙක් ඉන්නවා මේ සැලසුම් අධ්‍යක්ෂවරේ. එයාත් එක්ක කතා කරද්දි වචන දෙක තුනක් කියනකොට මම කියන්නේ හා හා ඔව් ඔව් හ්ම් හ්ම් එහෙම කියන්න ඕනේ. එහෙම නැත්නම්
අනිවාර්යෙන් අහන ඇහුණද කියලා. මම ඉච්චරටම අහන්නේ නැහැ. සාමාන්‍යයෙන් මටත් පොඩි සද්දයක් තියෙනවා. එහෙම නැත්නම් මට හිතෙන්නේ නැහැ ඉන්නවා කියලා. මේ තෝක අගේ යන්න ඕනි කවදටද? 3:30ක. 3:31ක. විගණක බැරි වෙලාවත් 3:30කට පස්සේ පත් කළොත් මොකද වෙන්නේ? ඒක හිතාමතා කරන්නත් පුළුවන්. එහෙම නැතුව කරන්නත් පුළුවන්. මොකද වෙන්නේ? විගණකට අවසාන තෝක අගේ යන්න පුළුවන්ද? නැහැ. බැහැ. ඒතර අවසාන තෝකේ අවසාන කිරීම දිනනවද නැද්ද? තියෙනවා. ඒක සත්‍යද සාධාරණද කියලා විගණකට පරීක්ෂා කරන්න පුළුවන්ද? මහපරිමාණ අර මා ඉස්සර කිව්වාගේ ලොකු කම්පැනියක් කියලා රට වටේම ස්ටෝස් තියෙනවා. විගණකට ඔක්කොම ටික පරීක්ෂා කරන්න පුළුවන්ද? බෑ. ඒක ආවේනික සීමාවක්ද නැද්ද? ආවේනික සීමාවක්. පැහැදිලිද මම මේ කියන කතාව? ඔව්. අර අරකිතිබ්බට කමන්නේ අර වචන. පොඩ සෙට් එක මොකද ඒක ප්‍රමිතිය තියෙන එකනේ. අන්න ආවේනික මේක. ඒතර මේක මෙන්නේ තොග අගේ කරන්න බැරි නම් මොකද කරන්නේ? අලමන ගන්නවා නියෝජනාත්මක ලිපිය. නිවැරදිව අගය කර ඇත කියලා තහවුරුවක් ගන්න සනාතනෙ. පැහැදිලිද? පැහැදිලි සර්. රට වටේම ස්ථාවරවත්කම් තියෙනවා. විගණකට හැමතැනම ගිහිල්ලා පොත්පත් පෙරලා බලන්න පුළුවන්ද? බැහැ. විගණක මොකද කරන්නේ? තිබෙන ස්ථාවරවත්කම් නිවැරදි කියලා දන්නව තහවුරුව. අන්න ඒකට කියන මොකක් කියලාද? නියෝජන ලිපිය. හරිද? ලිඛිත නියෝජනයක් ලබා දෙනු ඇතැයි අපි ලිඛිත නියෝජනය. යෝජිත කාලසටහනට අනුකූල විගණනය කරගෙන යන්න විගණකවරයාට ඉඩ දීම සඳහා කිටුම්පත් මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් දරතුරු නියමිත වේලාවට ලබා දීමට කලමනාකාරීත්වය එකඟත්වය. ෆයිනල් account හදලා ඉවර වෙන්නේ 6:30. විගණක අපි හිතමු 4:1ම පත් කළා කියලා. එතන 6:30 අවසාන ගිණුම් වල ෆයිනල් print out එක issue කරන්න. හැබැයි ඒ වෙන තේ තියෙනවා ඒගොල්ලන්ගේ මොනවාද? draft එක තියෙනවා. කේටුම් පත තියෙනවා. කේටුම් පත ලබා දෙන්න එකඟත්වය කලමනාකරණයෙන් ලබා ගන්න ඕනේ. දැන් බලන්න මේ මේවයි ප්‍රායෝගික භාවයන් තියෙනවද නැද්ද කියනකො එතන මේ ප්‍රායෝගිකව මතුවන ගැටලු තමයි මේ සේවයේ යෙදවීමේ ලිපියක තියෙන්නේ. ඈ විගණන වාර්තාවේ දින සිට මූල්‍ය ප්‍රකාශන නිකුත් කළ දිනය දක්වා මූල්‍ය ප්‍රකාශන බලපෑම් කළ හැකි ඕනෑම තොරතුරක් විගණක වෙත දැනුම් දීමට කලමනාකාරීත්වය එකඟත්වය. විගණන වාර්තාවේ දින සිට මූල්‍ය ප්‍රකාශන නිකුත් කළ දින දක්වා මූල්‍ය ප්‍රකාශනට බලපෑම් කළ හැකි ඕනෑම තොරතුරක් විගණකර ලබා දෙන කලමනාකාරීත්වය එකඟ වෙනවා. මේ දින දෙක ඒ දෙක අතර තුල සිදුවන ඕනෑම තොරතුරක් විගණකර ලබා දෙන කලමනාකාරීත්වය එකඟ වෙන එකඟත්වය මේ සේවයේ යෙදවීමේ ලිපියේ තියෙනවා. ගාස්තු සහ බිල්පත් සැකසුම් මොනවාද බිල්පත් ගාස්තු කොච්චරද කියලා වෙනත් විගණකවරුන් ප්‍රවීණයන් සහ අභ්‍යන්තර විගණකවරුන් සම්බන්ධ කර ගැනීම පෙර විගණකවරුන් සම්බන්ධ කර ගැනීම වෙනත් ප්‍රවීණයන් නර්මංකුවේ තාක්ෂණික අය තමන්ට නැති තාක්ෂණික දැනුමත් වෙනත් පාර්ශවයකින් ලබා ගන්න අභ්‍යන්තර විගණකවරුන් සම්බන්ධ කරගන්න අවස්ථාව දෙන්න ඕනි. පෙර සිට විගණක සමග කටයුතු පෙර හිටපු විගණක සමග කරන්න මෙන්න මේ කටයුතු කියලා තියෙන පුළුවන් සේවයේ යෙදවීමේ ලිපිය. දැන් එතකොට මට කියන්න සේවයේ යෙදවීමේ ලිපියක මොනවද තියෙන්නේ සරලව කියන්න. සරලව හරය කිව්වොත් ඔයාලට ඒව මතකෙ තියෙනවා. ඉතල වුණත් ලියන්න පුළුවන්. මොනවද තියෙන්නේ? පරමාවිෂේපත්‍ය. අපක්ෂපාතී විගණනයක් සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය වන සියලු කරුණුනේ. එහෙම නේද? විගණකේ
දැකීම ඔව් නෑ මං කියේ සමස්තයක් විදිහට මම මේ අපි සමස්තයක් විදිහට දැන් ඔයාලා අලුතෙන්ම කෙටුම්පත් කරනවා කියන්නකෝ සේවයේ දීමේ ලිපිය මොනවාද මේකේ තියෙන්න ඕනි විගණනය සර්වසාධාරණව අපක්ෂපාතීව සිදු කරගෙන යාමට අවශ්‍ය වෙන පැහැදිලිද පැහැදිලිද එහෙම සරල අදහසක් ගන්න. එතකොට හිතලා ලියන්න පුළුවන්. සරල අදහසක් ගන්න සාමාන්‍ය අපි අර self study කියන්නේ කරමයි. දැන් මෙතනින් පස්සේ මේක මේක ධාරණය කර ගැනීම අකුණ කටපාඩම් කරගෙන ධාරණය කරගෙන. එතකොට Taman ගලපලා ලියන එක උත්තරේ තියෙනවා. මේ කලමනාකරණය විගණනය මේ වගේ දේවල් සම්බන්ධයෙන් අර වටේනේ දෙන්නේ. අපි ඒක ගලපලා ලියනවා. එතකොට ඒ අරකේ තියෙන දේ මගෙන් කියවෙනවා නැති ඒකමනේ. ඈ වතුර වල ජලය කිව්වා කියලා ගැටලුවක් නැහැ. ජලය කියන්නේ වතුර කියන්නේ දෙකම. ඒ වගේ එක හන්ද එම සරි. ඊවැදම කුත් නැහැ නේ. එතකොට ඒ වගේ තමාගේ භාෂාවෙන් ලියුවට කමක් නැහැ. මේ පුනරාවර්තන විගණනය කියන්නේ පෙර හිටපු විගණකම මේ අවුරුද්දේත් විගණක ලෙස පත් වෙනවා නම් පෙර හිටපු විගණක මේ වර්තමානයේ විගණක ලෙස පත් වෙනවා නම් සේවයේ දීමේ ලිපිය සංශෝධනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අන්තර්ගතය මතක් කිරීම සුදුසුයි කියලා විගණකට තේරුනොත් තේරුනොත් මිස නැහැනම් සේවයේ දීමේ ලිපිය යවන්නේ නැහැ. පුනරාවර්තන විගණනය කියන්නේ හිටපු විගණකම මේ අවුරුද්දේ විගණනය. එතකොට සේවයේ දීමේ ලිපියක් අවශ්‍යද? අවශ්‍ය නැහැ. හැබැයි පුනරාවර්තිත වෙනස් වෙලා තියෙනවනේ. කලමනාකාරීත්වය දන්නේ නැති වෙන්න පුළුවන්. වාර්ෂික අතර තියෙම නේ යුතුයකම් වගකීම් නේද? ඈ? කලමනාකාරීත්වය වෙනස් වෙලා තියෙනවනම් විගණක හා කලමනාකාරීත්වය අතර තියෙන ඕන යුතුයකම් වගකීම් කලමනාකාරීත්වය නොදැන සිටින්න පුළුවන්. එහෙම නේද? ඔව් සර්. ඒ වගේමක අලුතෙන් සේවයේ දීමේ ලිපියක් යවුවට ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් පැරණි කරුණු මතක් කර දීම අවශ්‍යයි කියලා විගණක තීරණය කළොත් සේවයේ දීමේ ලිපිය යවන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම නොයා ඉන්න පුළුවන්. මෙන්න මේ වගේ කර්ම සලකා බලන මේ වගේ වෙලාවක විගණන විෂයපතේ හා පරමාර්ථය කලමනාකරණය විසින් වරදවා වටහාගෙන ඇති බවට ඕනෑම ඇඟවීමක් හා මේ කරුණු කලමනාකරණේ වැරදි විදියට වටහාගෙන තීරුම් අරගෙන තියෙනවා නම් ඒ බව කියන්න පුළුවන්. විගණන කාර්යවල සංශෝධිත හෝ විශේෂිත කොන්දේසි විගණනය කරද්දී ඒ වගේ කාර්යයන්වල තියෙන සංශෝධන එහෙම නැත්නම් කොන්දේසි මොනවද කියලා හිමිකාරීත්වයේ සැලකිය යුතු වෙනස් වීම් තියෙනවා නම් ඒ වගේ දේවල් මම අර ඉස්සෙල්ල ගුණ කලමනාකාරීත්වය වෙනස් වෙනවා අයිතිකරුවන් වෙනස් වෙනවා ජේෂ්ඨ කලමනාකරණයේ මෑත වෙනස් වීම් ආයතනයේ ප්‍රමාණයේ ස්වභාවයේ සැලකිය යුතු වෙනසක් ආ දැන් ගොඩක් ආයතන වෙනවන්නේ මේ මේ අවුරුද්දින් ආයතනයේ ඊග අවුරුද්දින්නේ ගෲප් එක වෙනස් වෙනවා අයිතිකරුවෝ වෙනස් වෙනවා බලාධිකාරීන් වෙනස් වෙනවා නේ නීති ඉතිහාස රෙගුලාසි වල වෙනසක් වෙලා තියෙනවා නම් ඒ වගේ දේවල් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී අනුගමනය කරන අද මූල්‍ය වාර්තා කරන රාමුවේ වෙනසක් වෙලා තියෙනවා නම් ෆෝමැට් එකේ වෙනසක් වෙලා තියෙනවා නම් ඒ වගේ දේවල් වෙනත් වාර්තා කරන අවශ්‍යතාවල වෙනසක් හැදෙද? එතකොට මෙන්න මේ වගේ දේවල්. එතකොට සාමාන්‍ය අලුත් දෙයක් නෙවෙයි මේවා හරිය මතක තියාගන්න හරිය මතකේ තියාගත්තාම ලේසි. හරිය මතක තියාගත්තාම අපිට ගලපල ලියන්න පුළුවන් ගැටලුවක් නැතුව. හරි. එමනම් මං හිතනවා අදට ඇති කියලා. පා වෙලා වාගේ ඇත්තේ. මොනවද තියෙන ප්‍රශ්න? මොනවද ප්‍රශ්න තියෙන්නේ? එමනම් අදට මම නවත්තනවා. සියලු දෙනාට සුභම සුභ රාත්‍රියක් වේවා. මේ කරුණු ටිකක් බලාගන්න මේවා ටිකක් වැඩිපුර අහන දේවල්. වැඩිපුර අහන දේවල් ඒක හන්ද ටිකක් වැඩිපුර මතක තියාගන්න. හරි එහෙනම් සිරදනට සුභ රාත්‍රියක්. සුභ රාත්‍රියක්.
Thank you, sir.